විසඳුම පරිච්ඡේද අංක 6 පරිච්ඡේද අංක 1 හි සීල විසුද්ධිය ලියා දක්වන ලදී පරිච්ඡේද අංක 2 හි චිත්ත විසුද්ධිය ලියා දක්වන ලදී පරිච්ඡේද අංක 3 4 5 හි දිට්ඨි විසුද්ධියෙන් පටන්ගෙන ඥාන දර්ශන විසුද්ධිය තෙක් භාවනා කරන ක්‍රමය අධ්‍යක්ීම් ද සහිතව ලියා දක්වන ලදී මෙම පරිච්ඡේදය වනාහි භාවනා කරන්නාට අනුපිළිවෙලින් පහළවන්නා වූ නාම රූප පරිච්ඡේද ඥාන ආදියද දිට්ඨි විසුද්ධි ආදී පඤ්ඤා විසුද්ධි පහ සම්මත පොත්වලට අනුව ලියා දක්වන්නෙමු නාම රූප පරිච්ඡේද ඥානය හා දිට්ඨි විසුද්ධිය නාම රූපාණං යතාව දස්සනං දිට්ඨි විසුද්ධි නාම විසුද්ධි මාර්ග 441 පිටුව නාම රූපං අරමුණට නැමීමට හැකි යා හැකි නාම රූප ස්වરૂපය හා අරමුණ දෙසට නැමිය නොහැකි විකාර ස්වરૂපයම ප්‍රකට විකාර භාවයට පත්විය හැකි රූප ධර්ම යතාව දස්සනං තත්වාකාරයෙන් දැක ගැනීම දිට්ටි විසුද්ධි නාම විසුද්ධි භාවයට පත් ඥාන දස්සනය නම් වෙයි පරිච්ඡේද අංක 5හි දක්වන්නට යෙදුණු ආකාරයට මානසිකාර්යය පවත්වන්නාට සමාධි ශක්තිය බලවත් වූ කල සිතන කල්පනා කරන හිතට නැගෙන නීවරණ ධර්මයන් බොහෝ කොට පහළ විය නොහැක්කේය මෙනෙහි කිරීම පමණක් දිගින් දිගටම පිරිසිදුව වන්නේය වරක කල්පනා කිරීම පහළ වුවද වහාම මෙනෙහි කිරීම නිසා එම සිතුවිලි සංසිඳෙන්නේය එම අවස්ථාවේ පිම්බීම හැකිලීම හිඳීම සිටීම යෑම හොවීම දිගහැරීම නැවීම චලන ආදී කායික ක්‍රියාකාරකම් වායෝ පොට්ටබ්බ භූත රූපයෝ ඕලාරිකව ප්‍රකටව විකාරයට යෑමද තවදුරටත් හැපෙන ගොරෝසු බව මෘදු බව උණුසුම සීතල තෙරපීම සැහැල්ලු වීම යන භූත රූපයෝ විවිධාකාර ලෙස වෙනස් වන හුදු භූත රූපයෝ පමණක් යයි කියාද අතටගත් මණිකක් මෙන් අරමුණු වනාහි දැනගත හැකි ස්වરૂපයක් කියාද මෙනෙහි කරන අවස්ථාවේම දැක දැන තහවුරු වෙයි තවදුරටත් දකින රූපය දැකගන්නා චක්කු ප්‍රසාදය ඇසෙන ශබ්දය අසාගන්නා සෝත ප්‍රසාදය විඳින ගඳ ආග්‍රහණය ලබන ගාන ප්‍රසාදය විඳින රස දැනගන්නා ජීවහා ප්‍රසාදය හැපෙන රූපය පහස ලබන කාය ප්‍රසාදය ධම්මාරම්මණය ඇසුරු ලබන හෘද රූපය යනාදී වූ උපාදා රූපයෝ එනම් ගොරෝසු ආහාර රූප ඇසුරු ලබන්නා වූ ඕජා රූප ද මෙනෙහි කරන අවස්ථාවේදීම දක්වන ලද ක්‍රමයට දැක දැන වටහා ගනී මෙලෙස නිරවුල්ව දැක දැන වටහා ගැනීම රුප්පන ලක්ෂණා අව්‍යාකත පච්චුප්පට්ඨාන වශයෙන් රූප ධර්මයන් තත්වාකාරයෙන් දැක ගන්නා බැවින් රූප යථාච්ච දස්සන රූපයන්ගේ යථා ස්වરૂපයට අනුව දැනගන්නා ඥානය වෙයි අව්‍යාකත පච්චුප්පට්ඨාන වශයෙන් දැනගැනීම යන කියවනෙහි අචේතනෝ අව්‍යාක්තෝ ති එත්ත විය ආරම්මනතාවා අව්‍යාකතත්තා දට්ටබ්බා යන මූල ටීකාවේ හා මහා ටීකාවේ යන මේවාට අනුව කියන කතාවක් වෙයි. ඉති කේසා නාම ඉමස්මින් ශරීරයේ පටියා කේකා කොට්ටාසෝ අචේතනෝ අව්‍යාකතෝ සුඤ්ඤතෝ නිසත්තෝ තදේදෝ පටවිධාතු. මේ ආදී චතුධාතු වවත්තාන වර්ණනා අට්ඨකතාවේ අව්‍යාකතෝ අරමුණු කළ නොහැකි යන අර්ථය ගත හැකිවන්නාසේ අව්‍යාකත පච්චුප්පට්ඨානං කියන තැනද අරමුණු කළ නොහැකි ධර්මයක් යයි ඥානයට වැටහෙ යන මේ අර්ථය දතයුතුයි යන්න අදහස් කෙරෙයි.
මේ ටීකා විවරණය යෝගීන්ගේ ඥාණයට වැටහෙන ආකාරය හා සමවන්නේමය. තවදුරටත් මෙනෙහි කරන අතරවාරයේම පිම්බීම හැකිලීම ආදී අරමුණු වෙතට මෙනෙහි කරන හිත වේගයෙන් වේගයෙන් ලල්ලං වන්නාසේද ප්‍රකට වේ. දැකීම ඇසීම ආග්‍රහණය කිරීම රස දැනීම පහස විඳීම නැවීම දිගහැරීම කල්පනා කිරීම ආදී සිත්වලාහි අදාළ අරමුණු වෙතට ලංලංව යොමු වන්නාසේද ප්‍රකට වේ. මෙලෙස ප්‍රකටව දැකීම දැනගැනීම නමන ලක්ෂණා වශයෙන් නාම ධර්මයෝ තත්වාකාරයෙන් දැනගැනීම වන නිසා නාම යථාව දස්සන නාමයන් තත්වාකාරයට අනුව දන්නා වූ ඥානය වේ. මෙලෙස තතු ලෙසින් දැක දැනගන්නා තැනැත්තාට රූප සහ නාමයන් පිරිසිඳ ප්‍රකට වෙත්. මෙනෙහි කිරීමට කලින් අවස්ථාවේ මෙනෙහි කිරීම ආරම්භ කළ අලුතමෙන් ප්‍රවාහයක් ලෙස පිඬුවක් ලෙස එකක් ලෙස එකක් ලෙස ප්‍රකට නොවේ. යටත් පිරිසෙන් පිම්බෙන අවස්ථාවෙහි පිම්බීම එකක් මෙනෙහි කිරීම තව එකක් යන ලෙසට වෙන්වෙන්ව ප්‍රකට වෙයි. මෙලෙසම හැකිලෙන අවස්ථාවේ හැකිලීම එකක් මෙනෙහි කිරීම තව එකක් හිඳීම මෙනෙහි කරන අවස්ථාවේ හිඳීම එකක් මෙනෙහි කිරීම තව එකක් නමන දිගහරින අවස්ථාවවලදී නැවීම් දිගහැරීම් එකක් මෙනෙහි කිරීම තව එකක් දකින අවස්ථාවේද ඇස එකක් දැකීම හා මෙනෙහි කිරීම එකක් යන ලෙසට වෙන්වෙන්ව ප්‍රකට වේ. මෙලෙසට මෙනෙහි කරන අවස්ථාවෙහි රූප සහ නාම වෙන්වෙන්වම ප්‍රකටවන ආකාරයේ සලකා විසුති මාර්ගයේහි පුරාණ ගාථාවක් උපුටා දක්වයි. න චක්කුතෝ ජායරි පස්ස පංචමා න රූපතෝ නොව උබින්න මත්තරා හේතු පටිපච්චය බවන්ති සංකතා යථාපි සද්දෝ පහතාය හේරියා. විසුද්ධි මාර්ගයේ පිටුව 447 පද ගැලපීම. පස වේදනා සංඥා චේතනා චිත්ත යන පස පංචමක ධර්මයෝ දකින්නේ නම් දැකීම පස්වෙනි කොට ඇත්තා වූ ස්වභාවය ඇස කෙරෙන් මතුවී පහළවන්නේ නොවේ. වර්ණ රූපයන්ද මතුවී පහළවනවා නොවේ. ඇස සහ රූපය යන මේ දෙක අතර මැදින්ද මතුවී පහළවනවා නොවේ. අදාළ හේතු සමූහ වී පහළ කරන දැකීම් ස්වභාවයෝ ඇස වර්ණ රූප ආදී හේතු මත පිහිටා ගසන ලද බෙරෙන් ශබ්දය බෙරයත් අතින් ගැහීමත් ආදිය හේතුන් පදනම් කොටගෙන පහළවන්නා සේය. මෙහි අදහස වනාහි බෙර ශබ්දය තට්ටු කිරීමට කලින් බෙරෙහි තැන්පත් වී තිබුණේද නොවේ. අතින් ගසන ලද පහර තුලද ගැව් වී තිබුණේද නොවේ. බෙරයත් අත් පහරත් යන මේවා අතරද තැන්පත්ව තිබුණේද නොවේ. එම නිසා තට්ටු කරන අවස්ථාවේදී පැන නගින්නා වූ එම ශබ්දය බෙරය තුලින් පැන නැංගාද නොවේ. අත් පහර තුලින් පැන නැංගාද නොවේ. බෙරයේ රූප හා අත්පහරේ රූපයන්ගෙන් පමණක් ශබ්ද රූප පහළ වූවා නොවේ යැයි යන්න අදහසයි. බෙරේ සහ අත්පහර යන මේ දෙක අතරින් පහළ වූවාද නොවේ. ඇත්ත වනාහි බෙරේට අත්පහර වැදීම නම් වූ හේතුන්ගේ ප්‍රත්‍ය කරගෙන ගසන ගසන වාරයේ අලුතින් අලුතින් පහළ වන්නා වූ ශබ්ද වනාහි යන මෙය සත්‍ය වේ. එම නිසා බෙරය සහ අත්පහර වනාහි එකකි. බෙර සද්දය වනාහි එකකි යැයි වෙන් කරන්නේ යම්සේද එසේම දැකීම වනාහි දැකීමට පෙරාතුවම ඇසේ ගැබ් වී තිබුණා නොවේ. වර්ණ රූපයෙහිද තැන්පත් වී තිබුණා නොවේ. ඇසත් වර්ණ රූපයත් අතරද තැන්පත්ව තිබුණා නොවේ. එම නිසා වර්ණ රූපයක් ගැටෙන ගැටෙන අවස්ථාවේ සිදුවන්නා වූ එම දැකීම ඇසෙන් පහළවන්නක් නොවේ. වර්ණ රූපයෙන් පහළවන්නක් නොවේ. චක්කු ප්‍රසාද රූපය හා වර්ණ රූපයන් වනාහි දැකීමේ පහළවීම නොවූනේ යැයි කියවේ.
ඇස සහ වර්ණ රූපය අතර මැදින් පහළ වූ වානවේ ඇත්ත වශයෙන් වනාහි ඇස වර්ණ රූපය මානසිකාරය යන හේතුන් ප්‍රත්‍ය කරගෙන වර්ණ රූපයක් ඉදිරිපත්වන අවස්ථාවේ පහළ වන්නා වූ දැකීම් ස්වභාවය පමණක් වන්නාහ එබැවින් ඇස හා වර්ණ රූපය වනාහි එකකි දැකීම වනාහි අනෙකකි යන ලෙසට බෙදී ප්‍රකට වන්නේයයි කියයි අසන ආග්‍රහණය කරන රසබරණ පහස විඳින අවස්ථාවන්ට අදාළ ගාථාවන්හි පාලිය හා අර්ථය පමණක් පහත දක්වන්නෙමු ඇසීම පස්වෙනි කොට ඇත්තා වූ ඇසීම් ස්වභාවයෝ කන කෙරෙන්ද පහළ වෙනවා නොවේ ජනිත වෙනවා නොවේ ශබ්දය කෙරෙන්ද ජනිත වනවා නොවේ කන හා ශබ්දය යන මේ දෙක අතර මැදින්ද ජනිත වෙනවා නොවේ අදාළ හේතු ධර්මයන් එකතු වී සිදු කරන ඇසීම් ස්වභාවයෝ කන ශබ්ද ආදී හේතුන් පිහිට කොටගෙන ජනිත වේත් උපමාවකට අනුව වනාහි පෙයාලං ආග්‍රහණය පස්වෙනි කොට ඇත්තා වූ ආග්‍රහණ ස්වභාවයෝ නාසය කෙරෙන්ද ජනිත වෙනවා නොවේ ගන්ධයෙන්ද නාසය හා ගඳ යන මේ දෙක අතර මැදින්ද එම අදාළ හේතු ධර්මයන් එකතු වී සිදු කරන ආග්‍රහණ ස්වභාවයෝ නාසයත් ගන්ධයත් ආදී හේතුන් ප්‍රත්‍ය කරගෙන පහළ වෙත් දැකීම පස්වෙනි කොට ඇත්තා වූ රස විදීම් ස්වરૂපයෝ දිව කෙරෙන්ද ඒ ආකාරයයි රසය කෙරෙන්ද ඒ ආකාරයයි දිවද රසද යන මේ දෙක අතර මැදින්ද ඒ ආකාරයමයි අදාළ හේතු ධර්ම සාමග්‍රියෙන් සිදු කරන ලද රස දැනීමේ ස්වභාවයෝ දිව රස ආදී හේතු ප්‍රත්‍ය කරගෙන පහළ වෙත් උපමාවකට අනුව පහස පස්වෙනි කොට ඇත්තා වූ විඳීම දැනගන්නා ස්වභාවය කය කෙරෙන්ද ඒ ආකාරයටම ගැටෙන අරමුණු කෙරේද කය ස්පර්ශයද යන මේ දෙක මැදින්ද කලින් ආකාරයටමයි අදාළ හේතු ධර්මයෝ එකතුව ඇති කරන්නා වූ හැපීම දැනගන්නා ස්වභාවය කයත් හැපෙන හේතුන් ආදිය ප්‍රත්‍ය කරගෙන පහළ වෙත් එලෙස නාම රූප දෙක වෙන්කොට දැනගන්නා තැනැත්තාට මෙලෙසටද සලකා බලා තීන්දු කළ හැක්කේය තීන්දු කරන ආකාරය වනාහි හිඳීම සිටීම යෑම නෑවීම දිගහැරීම දැකීම ඇසීම ආදී ඉරියව් එකක් හුදු නාමවලින් පමණක් සම්පූර්ණ නොවේ හුදු රූපවලින් පමණක් සම්පූර්ණ නොවේ නාම රූප යන දෙකම එකතු වීමෙන්ම සම්පූර්ණ භාවයට යයි මෙලෙස සම්පූර්ණ භාවයකට යා හැකි නාම රූප දෙක මතම රැඳී මම හිඳගනිමි මම සිටිගනිමි මම යමි නවමි දිගහරිමි මම දකිමි අසිමි යනාදී ලෙසට කියමන් විවහාර කරමින් සිටින්නේ ඇත්ත වශයෙන්ම නම් හිඳීම සිටීම යෑම ආදිය දේ හැක්කා වූ මමෙක් සත්වයෙක් යන්න නොපැනේ හුදු නාම රූප දෙක පමණක් ඇත්තේය යන ලෙසට කරුණු සලකා බලා තීන්දු කරයි පහත සඳහන් වන්නේ මෙම අදහස ඉඟි කරන්නා වූ විසුද්ධි මාර්ග කතාවකි ඇත්ත වශයෙන්ම කැමට කැමති ආදී නාමයන් ආශ්‍රය කොට වැළඳීම ආදී රූප පහළ වෙයි. ඇස ආදී රූපයන් නිෂ්ක්‍රිය කොටගෙන දැකීම ආදී නාමය පහළ වෙයි. නාමයේ කැමට කැමැත්ත, බීමට කැමැත්ත, කතා කිරීමට කැමැත්ත, ඉඳීම හිටීම යෑම ආදී ඉරියාපතයන් පැවැත්මට කැමැත්ත ඇති කලෙහි රූපය තෙමේ කැමකයි, බීම බොයි කතා කරයි ඉඳීම සිටීම යෑම නිදීම කරයි මෙම පාලියෙන් කැමට කැමැත්ත නාමයයි කැම වනාහි රූපයයි බීමට කැමැත්ත නාමයයි බීම වනාහි රූපයයි කීමට කැමැත්ත නාමයයි කීම වනාහි රූපයයි හිඳීමට කැමැත්ත නාමයයි හිඳීම වනාහි රූපයයි සිටීමට කැමැත්ත නාමයයි සිටීම වනාහි රූපයයි යාමට කැමැත්ත නාමයයි යෑම වනාහි රූපයයි
යන මේ අර්ථයෝද ඍජුවම දක්වති. තවදුරටත් සමහර යෝගීන්ට උපමා ගෙනහැර දැක්වීමෙන්ද සලකා බලා විනිශ්චය පහසු කළ හැකේය. මේ විසුද්ධි මාර්ගයෙන් උපුටා ගන්නා ලද පරිවර්තනයකි. අලවංගුව රෝදය මැදිරිය බෝනි බොන්ලිය ආදී කොට ඇත්තා වූ අංගෝපාංග සියල්ලම එකක් වශයෙන් බැඳී පවතින අවස්ථාවේ පමණක් එය රතය යයි විවහාරයට යයි. සාවධානව විමසා බලා මානසිකාර්ය පවත්වන්නේ නම් රතය නම් වූ වස්තුව ඇත්තටම නොපැනෙන සේම දැව උනදඬු ආදී ගෙයි අංගෝපාංග යොදා බිත්ති බැඳ වහලේ සෙවිලි කොට එකක් වශයෙන් පවතින්නේ නම් එවිට එය ගේ යන විවහාරයට යන්නේමය. එක එකක් කොටස් බෙදා සාවධානව බැලුවහොත් ගේ යන වස්තුව නොපෙනෙන්නාසේද? කඳ අතු කිනිති පත්‍ර ආදී ගසක කොටස් සමස්තයක් වශයෙන් පවතින්නේ නම් ගස යන විවහාරයට යයි. එක් එක් කොටසක් මත සාවධානව භාවනා කොට බැලුවහොත් ගස නම් වූ වස්තුව ඇත්ත වශයෙන්ම නොපැනෙන්නාසේද යන මේ උපමාවන්ට අනුව පංචුපාදාන කන්දයෝ නාම රූප දෙක සමස්තයක් ලෙස ප්‍රවාහයක් ලෙස පවතින්නේ නම් සත්වයේක්‍ය පුද්ගලයේක්‍ය යයි විවහාරයට යන්නේය. එක එක නාම රූප ස්කන්ධයක් මතට පමණක් අවධානය යොමුකොට භාවනා කර බැලුවහොත් මම වෙමි යන මාන වශයෙන් අල්ලා ගැනීම හෝ මම යයි දිට්ටි වශයෙන් ගැනීම යන මේ දෙආකාරයන්ගේ පිහිටා ඇත්තා වූ විඥානය ආදී වශයෙන් විවහාර ඇති සත්වයා යන්නක් පරමාර්ථ වශයෙන් සාක්ෂාත් කරගත හැකි ස්වභාවයක් නැත්තේම වේ. ඇස පනාපිට දැක මූල ස්වරූපයන්ට අනුව ස්ථීර ස්වභාව වශයෙන් අරමුණු වෙතට නැමිය හැකියා වූ අරමුණු දත හැකි නාම ස්වරූපය හා අරමුණු නොදත හැකි විකාරභාවයට පත්වන විවිධාකාරව වෙනස් වන වෙනස් භාවයකට පත්විය හැකි රූප ස්වභාවය පමණක් ඇත්තේ යැයි නිරවද්‍ය ලෙස තීන්දු කරයි. මෙලෙස දැක දැන අවබෝධ කරගන්නා පුද්ගලයා දැනුම යථා භූත දස්සන හෙවත් තත්වාකාරයෙන් දැක දැනගන්නා ඥානය නම් වෙයි. විසුද්ධි මාර්ගය 446. මෙය දිට්ටි විසුද්ධියම වෙයි. එසේ නමුදු උපමා දැක්වීම වනාහි සාරය නොවෙයි. මෙනෙහි කරන අවස්ථාවෙහි විශේෂයෙන් කල්පනාවට ඉඩ නොදී හුදු මෙනෙහි කිරීමෙන්ම නාම රූපයන් වෙන්වෙන්ව දැක දැන මෙම ශරීරයෙහි අරමුණ දැක ගත හැකි නාම හා අරමුණ දැනගත නොහැකි රූප යන මේ දෙවර්ගය පමණක් ඇත. මේ දෙකෙන් තොර වෙනමම සත්වයෙක් මමෙක් ආත්මයක් විඥානයක් නොමැත්තේ යයි නිරවුල් තීන්දුවකට බැස ගැනීමට හැකිවීමම සාරය වන්නේය. එම නිසා මෙනෙහි කරන වාරයේ අවුලකින් තොරව අනායාසයෙන්ම පැහැදි මෙලෙස තීන්දු කළ හැකි උසස් ඥානය මුදුන්පත් වූ නාමරූප පරිච්ඡේද ඥාන නම් වෙයි. මෙම ඥානයම මමෙක් ආත්මයක් ඇත්තේ යැයි සිතින් බැඳී ගන්නා අත්ත දිට්ටි ක්ලේශය පිසදමා බැහැර කළ හැකි දිට්ටි විසුද්ධිය නම් වෙයි. පහතින් දක්වන්නේ මහා ටීකා විවරණයයි. නාම සහ රූපයන්ගේ තත්වාකාරය දැකීම යන්න වනාහි මෙනෙහිකොට දතයුතු මේ ස්වභාවය අරමුණු දෙසට නැවීමට හැකි යාමට හැකි අරමුණු දැකගත හැකි නාම ධර්මය මෙනෙහිකොට දන්නා තාක් අරමුණද දත හැකි නාම ධර්මය එනම් මෙනෙහිකොට දැනගත හැකි තාක් නාම රූපයෝ අරමුණුකොට මේ තාක් වනාහි නාමයොම වෙත් මම නොවේ යැයි දැනගැනීම කෙරෙයි.
මෙනෙහිකොට දැනගත් මේ නාම ධර්මයන්ට වැඩි වූ මමෙක් සත්වේක් නත්තේය. මේ තාක්ද මෙනෙහිකොට දතියුතු මේ ස්වභාවයද රුප්පන ස්වභාවයම ප්‍රකටය. විකාර විය හැකි පෙරලිය හැකි රූප ධර්ම වෙයි. මෙනෙහිකොට දත්තාක් රූප ධර්ම පමණක් වෙයි. මෙනෙහිකොට දැකගත මේ රූප ධර්මයන්ට වඩා වැඩි වූ මමෙක් සත්වයක් නැත්තේය. මේ තාක්ද එම නාම රූප ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණයන් මෙනෙහි කිරීම මුඛ්‍ය කිරීම වශයෙන් මමෙක් සත්වයක් නැත්තේය ධර්ම ස්වභාවය පමණක් ඇත්තේය යන මෙය දැකීම දැනීම අත්දිට්ඨිය යන කෙලෙස් මල පිසහැරීමට දුරු කිරීමට හැකි බැවින් දිට්ඨි විසුද්ධිය නම් වෙයි. මෙලෙස දත යුතුය. රුප්පන කක්කලත්ත ආදී කොට ඇත්තා වූ රූපයන්ගේ ස්වභාව ලක්ෂණ හා නමන පුසන වේදයින සංජානන විජානන ආදී කොට ඇත්තා වූ නාමයන්ගේ ස්වභාව ලක්ෂණ යන මේවා ඒ ඒ නාම රූපයන්ගේ උප්පාද තితి භංග යන තුනෙන් තితి භංග යන ෂණයන්හි පමණක් ප්‍රකටව පැනේ. ගත වූ මතු පහළවන්නා වූ ෂණයන්හි ප්‍රකට නැත. එම නිසා නාම රූපයන්ගේ ස්වභාව ලක්ෂණ පහළවන ෂණයේ මෙනෙහි කිරීම මගින්ම පමණක් තත්වාකාරයෙන් දත හැක්කේය. මෙලෙස ස්වභාව ලක්ෂණයන් පහළවන ෂණයෙහි මෙනෙහි කිරීම මුඛ්‍ය වන බැවින් ප්‍රධාන බැවින් මමෙක් සත්වෙක් වනාහි නොමැත්තේය. ධර්ම ස්වરૂපය පමණක් ඇත්තේය යයි දැක දැන වටහා ගැනීම දිට්ඨි විසුද්ධිය නම් වෙයි. අත් දිට්ඨි කෙලෙස් මල පිසදමා බැහැර දැක දැන ගැනීම යයි අදහස් කරයි. නාම රූප පරිච්ඡේද ඥානය හා දිට්ඨි විසුද්ධිය නිමි. පච්චේ පරිග්‍රහ ඥානය හා කාංකා විතරණ විසුද්ධිය. මෙනෙහිකොට දැනගත්තා වූ මේ නාම රූපයන්ගේම ප්‍රත්‍ය පරිග්‍රහ කිරීමෙන් අතීත අනාගත වර්තමාන යන කාල තුනෙහි සැකය ඉක්මවා බැහැරකොට සිටි හේතු රූප නාම ධර්මයන් නිසා පහළවන ඵල රූප නාම පමණක් ඇත්තේය යයි දැනගන්නා ඥානය සැකයක් ඉක්මවා සිට පිරිසිදු වූ ඥානය නම් වේ. පහළවන පහළවන අවස්ථාවේ මෙනෙහිකොට නාම රූපයන්ගේ තත්වාකාරය වටහා ගත්තා වූ තැනැත්තා එම නාම රූපයන්ගේ පහළවීමට හේතුවද මෙනෙහි කරන අතරවාරයේම යෝග්‍ය ආකාරයෙන් දැක දැනගනි. එම අවස්ථාවේ මෙලෙස වූ හේතුන් නිසාම තුන් කාලයේහි මේ ආකාර වූ නාම රූපයෝ පහළවන්නේ යයි දැක දැන වටහා ගන්නා පච්චේ පරිග්‍රහ ඥානය පහළ වෙයි. මේ ඥානය පහළවන ආකාරය ඒ ඒ පුද්ගලයාගේ ආජ්ජාසය හා පාරමී ඥානයන්ට අනුව විවිධ වෙයි. එම නිසා මේ ඥානය පහළවන ආකාරය විසුද්ධි මාර්ගයේ පස් ආකාරයට බෙදා දක්වා ඇත. මමෙක් සත්වයක් වනාහි නැත්තේය. නාම රූප දෙක පමණක් ඇත්තේය යයි වටහා ගන්නා ලද යෝගාවචරයාට මෙනෙහි කරන අතරවාරයේදීම එම නාම රූපයන්ගේ හේතුව විමසා සලකා බැලිය හැක්කේය. සලකා බලන්නේ නම් අහේතුකව ඉබේම පහළවන්නේ යයිද පිළිගත නොහැක්කේය. මක් නිසාදයත් සමහර හේතු ධර්මයෝ ඇස්පනා පිට දැකගත හැකි බැවිනි. දැකගන්නා ආකාරය වනාහි පසුව දක්වන්නෙමු. තවදුරටත් සර්ව බලධාරී දෙවියන් වහන්සේ බ්‍රහ්මයෙක් සක්‍රයෙක් මැහුම්කාරයෙක් යන්නද පිළිගත නොහැක. මක් නිසාද සමහර හේතුන් නිසා නාමරූපයන් පහළවීම ඇස්පනා පිට දැක ගැනීම අනුව මෙසේ අනුමාන කොට දත හැක්කේය. දැනගන්නා ආකාරය වනාහි
මැවුම්කරු යනු සිතින්ම සිතාගෙන බැඳීගත් එම සර්ව බලධාරියා බ්‍රහ්මයා ශක්‍රයා දෙවියාද මාමෙන්ම නාම රූප දෙකින්ම යුත් ශරීර ඇත්තෝය ඔවුන්ගේ නාම රූපයන්ටද තම නාම රූපයෝ මෙන් කිසියම් තව කෙනෙක් පහළ වීම පිණිස මැවුම් කළ නොහැක්කේ යයිද ඉදින් මැවිය හැක්කේ නම් ඔවුන්ගේ ශරීර කවුරුන් විසින් මවන ලද්දක්ද ඒ මවනු ලබන්නා කවුරුන් විසින් මවනු ලැබුවෙක්ද යන මේ ක්‍රමයෙන් මවනු ලබන්නාගේ ප්‍රභවය සොයා කෙලවර කර නොහැකි බවක් ඇත්තේ යයිද යන මේ ලෙසට අනුමාන කොට වටහා ගත හැක්කේය එම නිසා යමෙක් විසින් මවන ලදී යයි යන්නද පිළිගත නොහැකිය දැකගත හැකි ප්‍රථම ක්‍රමය සමහර යෝගීහු හේතු ධර්මයෝ මෙසේ දකිති පෙර භවයේදී සිදු කරන ලද අවිචා තණ්හා උපාදාන කර්ම යන හේතු හතර නිසා පටිසන්ධියේ පටන් මේ දක්වා රූප සන්තතිය නොසිඳ පහළවන්නාහුය මේ භවයේ කනබොන ලද ආහාර නිසා මේ රූපකය සන්තතිය නොසිඳ තහවුරු ලෙස පවතී හිඳීමේ කැමැත්ත නෑවීමේ කැමැත්ත ආදී සිත් නිසා හිඳීමේ රූප නෑවීමේ රූප ආදිය පහළ වෙත් උණුසුම් භාවය සීතල භාවය නිසා උණුසුම් රූප සීතල රූප පහළ වේ යයි රූපයේ හේතුන් දැකගනි මේ හේතුන් තුළින් චිත්ත උතු ආහාර යන්නා වූ වර්තමාන හේතුන් මෙනෙහි කොට බලා ඇස් පනා පිටත දැකගත හැකිය අවිජ්ජා තණ්හා උපාදාන කර්ම යන අතීත හේතුන් වනාහි ඇස් පනා පිට දැකගත නොහැක එසේ වතුදු දිට්ඨිච උජුකා යන්නට අනුව විපස්සනා භාවනා කරන්නෙක් පාසාම කුසල ධර්ම නිසා හොඳ භවයක් හොඳ කර්ම පහළ වෙයි. අකුසල ධර්ම නිසා නරක භවයක් නරක කල්ම පහළ වේ යයි භාවනා කිරීමට කලින්ද මනාකොටම ඒත්තුගෙන ඇත. එම නිසා දැන් වර්තමානව පහළවන්නා වූ අවිජ්ජා තණ්හා උපාදාන කර්මයෝ මෙනෙහි කොට සලකා බලා ඇස්පනා පිට දුටු අවස්ථාවේ අතීත භවයේදී සිදු කරන ලද එම හේතුන්ද අනුමාන වශයෙන් සිතා තර්කාන්විතව දැකගත හැක්කේය. විස්තර වශයෙන් දක්වතොත් ඇතිතාක් නාම රූප භවයෝ දුකමයයිද එම නිසා රූප භවයන් කැමතිවන්නා වූ තණ්හාව දුකෙහි හේතුව යයිද තත්වාකාරයෙන් නොදැනීම විද්‍යාමාන නොවීම අපටිපත්ති අවිචා නම් වේ. දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය යන මේවා තත්වාකාරයෙන් නොදැනීමයයි මින් අදහස් කෙරේ. මතුමත්තෙහි මෙම නාමරූප භවයන්ම සැපයයි. එම ආසාව උතුම්යයි කියාද මනාපයම සැපයට සෞභාග්‍යයට හේතු යැයි කල්පනා කිරීම මිච්ඡා පටිපත්ති අවිජ්ජා නම් වෙයි. දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය යන මේවා විපරීත ලෙස වටහා ගැනීම වර්ධවා වටහා ගැනීම යැයි අදහස් කෙරේ. මේ අවිද්‍යා දෙවර්ගයේ පෘතජ්ජනයාගේ සන්තානයෙන් ඝන බහුල ලෙස මුලා කරමින් පහළ වෙමින් පවතී. සුතමේ ඥානයට අනුව සලකා බලා තුනී කරන්නේ නමුදු සහමුලින් දුරුවන්නේ නොවේ. එම නිසාම දිවා රාත්‍රී නොතකා මනාපය කැමැත්ත යන මේවා වැඩි වැඩියෙන් ලැබීමට රුකුල් දෙමින් සිත උද්‍යෝගිමත් කරමින් සිටින්නාහ. වර්තමානව ඇත්තා වූ නාමරූප භවය තහවුරු කර ගැනීමටද ඉදිරියෙහි නාමරූප භවය සමෘද්ධිමත් කර ගැනීමට බලාපොරොත්තු ඇතිවද දිවා රාත්‍රී නොතකා වෙහෙස වෙමින් සිටිත්. තවදුරටත් හේතුවන්නා වූ කෙලෙස් සහ කර්ම සංසිඳුවා පරිනිබ්බාන චුතියෙන් පසු
මනුෂ්‍ය දිව්‍ය ස්ත්‍රී පුරුෂ භාවයකට නොපැමිණ නාම රූපයන්ගේ සම්පූර්ණ නිරෝධය වෙනත් ආකාරයකට කිවහොත් නැවත පහළ නොවීම අනුපාදිසේස නිබ්බාණය නම් වන නිරෝධ සත්‍ය වන නිවන හොඳය සැපයයිද එම නිවනට පත් කළ හැකි විපස්සනා ප්‍රතිපදාව සහ මාර්ග ප්‍රතිපදාව එම සුවය ලැබීම සඳහා සම්පූර්ණ කළ යුත්ත යයිද තත්වාකාරයෙන් නොදැනීමද නොසිතීමද අපටිපත්ති අවිද්‍යාවම වෙයි. නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය යන මේවා තත්වාකාරයෙන් නොදැනීම යන්න මින් අදහස් කෙරෙයි. තවදුරටත් නිවන නරකයයි කියාද විපස්සනා සහ මාර්ග ප්‍රතිපදාව දුක් පිණිස වන්නා වූ කටයුත්තකියයි කියාද සලකා විශ්වාස කිරීම මිච්ඡා පටිපත්ති අවිජ්ජාව නම් වෙයි. නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය යන මේවා විපත්ති ලෙස වටහා ගැනීම යන්නමින් අදහස් කෙරෙයි. මෙම අවිද්‍යා දෙක බලවත් වූ පුද්ගලයා නිවන නරක දෙයක් යැයිම අදහා ගනී. පරිනිබ්බාණයට සැපත් වූ කලෙහි සියල්ල නැති වෙයි. කිසිවක් දැන ගැනීමට විඳ ගැනීමට නොලැබෙයි. කිසිම කෙනෙක් හමු විය නොහැක්කේය. මේ ආදී ලෙසින් සලකන බැවින් නිවනට සැපත් වීම ගැන පවා බියට පත්විය හැක. මහා මරණයක් කිසිම හොඳක් නැතයයි කියාද ලාමක කොට සැලකිය හැක්කේය. නිවන ලබා ගැනීමට වීරිය කරමින් සිටින පුද්ගලයාද කාය චිත්ත දුක පිණිස කටයුතු කරමින් සිටී. මහා මරණයෙන් වීරිය කරමින් සිටියයි ලාමක කොට සිටිය හැකිය. චතුරාර්ය සත්‍ය පිළිබඳ හුදු නොදැනීම හා වරදවා වටහා ගැනීම යන මේ අවිද්‍යාව පෘථජ්ජනයේ පාසා සන්තානෙහි උපාදාන වශයෙන් යෝග්‍ය පරිදි පහළ වෙත් ආරම්මන අනුසය කැමති වීම වශයෙන් මෙනෙහි නොකලා වූ සෑම අරමුණක් පාසාම පැන නගිත් එම නිසා යෝගීතම මෙම අවිද්‍යාව පහළවන මොහොතේද මෙනෙහි කොට දකි. පෙර සිදුවක් සිහිපත් වීමෙන්ද ඇස්පනා පිට තක ගනි. තවදුරටත් නාම රූප භව සම්තතිය හොඳය උතුම්යයි සලකන බැවින් මන අප වෙයි. එහි සිත බිඳ තණ්හාවම වෙයි. සිත අලවන බැවින් කෙලෙස් සිදු කළහොත් සැපයට පත්විය හැක්කේදයි තප්පර වෙයි. බැඳී ගනි උපාදානයම වෙයි. එහිදීම බැඳි ගන්නා නිසා යම් කිසි කර්මාන්තයක් කරයි කර්මය වෙයි. එම නිසා මෙම තණ්හා උපාදාන කර්මයෝ සිදුවන සිදුවන මොහොතේ මෙනෙහි කොටද පෙර වූවක් සිහිපත් වීමෙන්ද ඇස්පනා පිට දැක ගනි. මෙලෙසට කර්ම පහළ කෙරේ නම් අවිද්‍යා තණ්හා උපාදාන යන හේතුන්ගෙන්ද පහළ වෙත්‍යයි අනුමාන කොට සලකා බලා හේතු ගත හැක්කේය. මේ වනාහි රූපයන්ගේ හේතුන් පච්චක්ක අනුමාන ඥානය මගින් දැක පරිග්‍රහ කරන ආකාරයයි. නාමේ හේතුන් පරිග්‍රහ කරන ආකාරය වනාහි දකිනවා යයි මෙනෙහි කරන අවස්ථාවේ ඇසත් රූපයත් ඇතිව දැකීම සිදුවේ යයිද සිතත් රූපයත් දැකීමත් යන මේ තුන නිශ්‍රය කොට සිතත් අරමුණත් එකට ගමන් කරයි යයිද දැක දැන වටහා ගනි. එසේම අසනවා යයි මෙනෙහි කරන අවස්ථාවේ කනත් ශබ්දයත් ඇති විටම අසයි. කනත් සද්දයත් ඇසීමත් යන මේ තුනම නිෂ්ක්‍රිය කොටගෙන අරමුණ සහ සිත එකට ගමන් කරයි යයිද හැපෙනවා යයි මෙනෙහි කරන අවස්ථාවේ කයත් රූපයත් ඇතිව ගැටීම වෙයි. කය හැපෙන වස්තුව හැපීම යන මේ තුන එකතු වීම මත අරමුණ සහ සිත එකට ගමන් කරයි කියාද හිතයි. දැනගනි යයි මෙනෙහි කරන අවස්ථාවේ හෘදය වස්තුව සහ දැනගන්නා දෙයක් ඇතිව හිතයි දැනගනි යයි මෙනෙහි කරයි. හෘදය වස්තුවත් අරමුණත් දැනගැනීමත් යන මේ තුන එකතු වීම මත අරමුණ සහ සිත එකට ගමන් කරයි. දැක දැනගෙන ඒත්තු ගනි.
තවදුරටත් දකින්නවා අසනවා හැපෙනවා හිතනවා ආදී වශයෙන් මෙනෙහි කරන අවස්ථාවේ අරමුණ සමග ගැටීම සිදු වී කයෙහි සිතෙහි හොඳ වීම නරක් වීම වේ යයි කියාද ප්‍රිය වූ හමු වීමක් තවත් හොඳ වේවා සැපවත් වේවා අප්‍රිය වූ හමු වීමක් විශේෂෙහි ඒ අප්‍රිය භාවය දුරු වේවා සැපවත් වේවා යයි කියාද සැප කැමැති භාවය පිණිස කුමක් කළහොත් හොඳදයි වැඩිදුර සිතා සිතින් දැඩි කොට අල්ලා ගනි සිතින් ගනි යයිද අල්ලා ගැනීම නිසා හොඳයයි සිතා සුචරිත දුෂ්චරිත කිරීමට කීමට හිත යොදයි යයි කියාද යනාදී වශයෙන් නාමයේ හේතුන් සුදුසු ලෙසට ඇස්පනා පිට දකි මෙවනාහි නාමයේ හේතු දැක දැන පරිග්‍රහ කරන ආකාරයයි අතීතය සහ අනාගතය කෙරෙහි අනුමාන ඥාන පහළවීම මෙලෙස දැක දැනගත් යෝගාවචරයා මේ භවයේ නාම රූපයන් හේතු නිසා නාම රූපයන් පහළ වූයේ යම්සේද එසේම අතීත භවයන්හිද මෙලෙස හේතු ධර්මයන් නිසාම මෙලෙසට නාම රූප දෙක පමණක් පහළ කළේය ඉදිරි භවයන්හිද මෙලෙස වූ හේතුන් මගින්ම මෙලෙස වූ නාම රූප දෙක පමණක් පහළ කරන්නේයයි අනුමාන ඥානයෙන් අනුමාන කොට සලකා බලා තීරණයකට එළඹෙයි සෝ ඒවං පච්චයතෝ නාම රූපස්ස පවත්තන්ති දිස්වා යතා ඉදං ඒතරහි ඒවං අතීතාපි අද්දානෝ පච්චයතෝ පවත්තන්ති අනාගතම්පි පච්චයතෝ පවත්තිස්සති සමනුපස්සති විසුද්ධි මාර්ගය 450 පිටුව පද ගැලපීම එම යෝගී තෙමේ මේ කියන ලද ක්‍රමයට අනුව හේතුන් නිසා වර්තමාන භවයේ නාම රූපයන්ගේ පැවැත්ම දැක මේ නාම රූපයෝ වර්තමාන කාලයේ හේතුන් නිසා පහළවන්නාසේ මේ ක්‍රමයටම අතීත භව කාලයේහිද මේ කියන ලද ක්‍රමයට හේතුන් නිසා පහළ විය අනාගතයේහිද හේතුන් නිසා පහළවන්නේයයි භාවනා අනුකූලව විමසා බලයි මෙලෙස තීන්දු කරන්නා වූ යෝගී තෙමේ අතීත අනාගත වර්තමාන යන කාල තුනෙහි හේතු නාම රූප හා ඵල රූප ඵල නාම රූපයෝ පමණක් ඇත්තේයයි දැක දන එකඟ වූ බැවින් ආත්මයක් මමෙක් හා සම්බන්ධ සැකයන් 16 අත්හැර නිදහස් වෙයි 16 ආකාර සැකයන් 1 වර්තමාන භවය පහළ වීමට කලින් පෙර කාලයේ මා සිටියමිදැයි සැක කිරීම 2 වර්තමාන භවය පහළ වීමට කලින් පෙර කාලයේ මා නොසිටියම්දැයි සැක කිරීම මේ දෘෂ්ටියෙන් දෙකකි පළමු වෙන්න මේ භවය පහළ වීමට කලින් ආත්මයක් සදාකාලිකව තිබුණේදැයි සැක කිරීම දෙවන ආත්මයක් ඉස්සර කාලයේ නොතිබී මේ භවයේදීම ඉබේ පහළ වී දැයි සැක කිරීම 3 මා පෙර කාලයේ කවරෙක්ව සිටියෙම්දැයි වර්ධවා වටහා ගැනීම කුමාරයෙක් සිටුවරයෙක් ධනවතෙක් දුප්පතෙක් මනුෂ්‍ය භික්ෂුවක් බුරුම ජාතිකයෙක් බ්‍රාහ්මණයෙක් දෙවියෙක් මනුෂ්‍යයෙක් තිරිසනෙක් ආදීන් තුලින් කුමන වර්ගයක් වූයේදැයි සැක කිරීම මින් අදහස් කෙරෙයි 4 මා අතීතයේ කෙබන්තෙක්ව කුමන රූපසංඨානයක් තිබුණේදැයි වරදවා වටහ ගැනීම රූපසටහන දිග එකක්ද උස එකක්ද කෙටි එකක්ද සුදු කළු එකක්ද යන්න මේ ආදී වශයෙන් සැක කිරීම කියවෙයි වෙනත් විදියට දක්වතොත් ආත්මය අතීතයේ කුමන හේතුවකින් පහළ වී දැයි සැක කිරීම සදාකාලික දෙවියන් විසින් මවන ලදුව පහළ වීද බ්‍රහ්මයා සක්‍රයා ආදීන් විසින් මවන ලද්දේද අහේතුකව ඉබේ පහළ වී දැයි සැක කිරීම මින් අදහස් කෙරේ 5 මා පෙර භවයන්හි කවරෙක්ව සිට කවරෙක් වූයෙම්දැයි සැක කිරීම
මේවා වනාහි අතීත කාලය හා බැඳී පහළවන්නා වූ පූර්වාන්ත සංඛ්‍යාත සැක පහ වෙත්. මරණයෙන් මතු කාලයේහි මා වන්නේම් දැයි සැක කිරීම, මරණයෙන් මතු කාලයේහි මා නොවන්නේම් දැයි සැක කිරීම, මේ දෘෂ්ටි දෙක තුලින් පළමු යන වර්තමාන භවයේ මරණයෙන් පසු අනාගත කාලයේහිද ආත්මය නොනැසී සදාකාලිකව පවතින්නේ දැයි සැක කිරීමකි. දෙවැන්න මරණයෙන් පසු කාලයේහි ආත්මය උච්ඡේද වී සිඳී යන්නේද දැයි සැක කිරීමකි. තුන, මා අනාගත භවයේ කුමන ජාතියක පහළ වෙන්නේ දැයි සැක කිරීම. හතර, මා අනාගත භවයේ කෙබන්දෙක් එනම් කුමන රූප සන්තානයක් ඇතිව පහළ වෙන්නේ දැයි සැක කිරීම. වෙනත් ආකාරයට දක්වතොත් ආත්මය අනාගත භවයේහි කුමන හේතුවක් කරණ කොටගෙන පහළ වනු ඇද්දැයි සැක කිරීම. තව කෙනෙක් විසින් මවන ලදුව පහළවන්නේද අහේතුකව ඉබේ පහළවන්නේ දැයි සැක කිරීමකි. පහ, මා මතු භවයේහි කුමන ජාතියක කුමන ජාතීන්ට මාරුවන්නේ දැයි සැක කිරීම. මේ වනාහි අනාගත හා අනාගත කාලය හා බැඳී පහළවන්නා වූ අපරාන්ත සංඛ්‍යාත සැක පහ ආකාරයෝ වෙත්. එක, මේ කයෙහි සත්වයක ආත්මයක් මමෙක් විඤ්ඤාණයක් සත්වයක් වන්නේ දැයි සැක කිරීම. දෙක, මේ කයෙහි සත්වයක ආත්මයක් මමෙක් විඤ්ඤාණයක් නොවන්නේ දැයි සැක කිරීම. මා කවරෙක් කුමන ජාතියේ කෙනෙක්ව වන්නේ දැයි සැක කිරීම. තුන, හතර, මා කෙසේ කුමන රූප සරහණක් ඇතිව වන්නේ දැයි සැක කිරීම. විශාලද කුඩාද රවුම්ද ආදී වශයෙන්. පහ, මා වනාහි කුමන භවයෙන් මේ භවයට මාරු වූයේ දැයි සැක කිරීම. හය, මා මරණයෙන් මතු කුමන භවයකට මාරුවන්නේ දැයි සැක කිරීම. මේ වනාහි වර්තමාන කාලය මත පිහිටා පහළවන්නා වූ හය ආකාර සැකයන් වෙති. සැකයන් පහ කරන ආකාරය. අතීත කාලයේ මා වූයෙම්ද යනාදී ලෙසට වන්නා වූ දෘෂ්ටියෙන් 16 ආකාරව විහිටන වස්තු සැක කිරීම ආත්මයක් ඇත්තේ යයි අභිනිවේශනය කිරීම ආත්ම දෘෂ්ටිය සරණ යාම හේතුවකට පවතී. මේ ටීකාවට අනුව ආත්මයක් මමෙක් ඇත්තේ යයි සලකා එහි බැඳී ගන්නා පුද්ගලයාට පමණක් 16 ආකාර වූ මේ සැක පහළ විය හැක්කේය. හේතුඵල නාමරූප සම්බන්ධයක් පමණක් ඇත්තේය. ආත්මයක් නැත්තේ යයි මනාකොට දැක දැනගෙන වටහාගත් පුද්ගලයාට එම සැක පහළ විය නොහැක්කේය. වික්කම්බන නිරෝධ වශයෙන් දුරු වී සංසිඳී යෑම වන්නේමය. උපමාවක් වශයෙන් හාවුන්ට අං නැත්තේය. සහතික ලෙස නොදන්නේ නම් හාවුන්ට අං ඇත්තේද නැත්තේද ආවන්ගේ අං කෙලෙස වනු ඇත්දැයි ආදී වශයෙන් සැක කිරීම විය හැක්කේය. හාවුන්ට අං නැත්තේ යැයි සහතික ලෙස දන්නේ නම් එලෙස වූ සැක පහළ විය නොහැක්කේමය. මේ වනාහි නාමරූපයන්ගේ හේතුන් දැක බලා සැකයන් දුරු කරන පළමුවෙනි ක්‍රමය වෙයි. දැනගන්නා දෙවැනි ක්‍රමය, සමහර යෝගීන් වනාහි හේතු ධර්මයෝ මෙසේද දැනගනි. එනම් ඇසහා වර්ණ රූප ඇතිකල්හි දකි, කනහා ශබ්ද ඇතිකල්හි අසයි, නාසේසා ගඳ ඇතිකල්හි විඳී, දිවසා රස ඇතිකල්හි ඇඹුල් පැණි රස ආදී වශයෙන් දනි, කයහා පොට්ටබ්බ රූප ඇතිකල්හි පහස ලබයි, හෘදය වස්තුව සහ විවිධ ධර්ම ස්වરૂප ඇතිකල්හි සිතයි, කල්පනා කරයි, මෙනෙහි කරයි, සම්‍යක් ලෙස මානසිකාරයේ යොදවා කුසල් කර්ම කරයි, භාවනා මානසිකාර පවත්වයි, ප්‍රතිරූප දේශයන්හි වාසය කොට කල්යාණ සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලබයි, උතුමන්ලාගේ සම්‍යක් ධර්මයේ ඇහුම් කන් දී පෙරකරන ලද පාරමී කුසල් දියුණු කරයි, භාවනා මානසිකාර වශයෙන් විපස්සනා වඩයි, අසම්‍යක් ලෙස මානසිකාර යොදවා නොගැලපෙන ස්ථානවල වාසය කොට බාල පුරුෂයන් සමග මිත්‍ර වී ඔවුන්ගේ කතාවට ඇහුම්කම් දී පෙරකරන ලද පාරමී කුසල්ද මදබැවින් අකුසල් රැස් කරයි,
කුසල් කර්මයන් නිසා අවිද්‍යා තණ්හා උපාදාන හා කුසල් කර්ම ඇති වී සුභ ඵල විපාක පහළ වෙයි. හොඳ භවයක ඉපදීම, හොඳ රූප දකින්නට ලැබීම, හොඳ දේ අසන්නට ලැබීම, ආග්‍රහණය කරන්නට ලැබීම, වළඳින්නට ලැබීම, පහස ලැබීම, දැනගන්නට ලැබීම හොඳ ඵල විපාක නම් වෙත්. නරක කර්මයන් නිසා අවිද්‍යා තණ්හා උපාදාන සමගයේදෙන අකුසල කර්ම නිසා නරක කර්මයන් නිසා නරක ඵල විපාක වෙයි. නරක භවයක ඉපදීම, අප්‍රිය ජනක අරමුණු දැකීම, ඇසීම, ආග්‍රහණය ලැබීම, රස විඳීම, පහස ලැබීම, දැනගන්නට ලැබීම නරක ඵල විපාක නම් වෙත්. පෙර භවාංග සිත නිසා ආවර්ජන සිත පහළ වෙයි. මේ ආදී ක්‍රමයට නාමයේ හේතු යෝග්‍ය ලෙස දකී. රූපේ හේතු දැනගන්නා ආකාරය වනාහි පෙර කරන ලද හොඳ කර්ම නිසා මේ භවයේ ප්‍රතිසන්දියේ සිට හෘද රූපය, චක්කු රූප, ජීවහා රූප ආදී රූප සමූහ අතරක් නොතබා පහළ වෙමින් පවතී. හිඳීමට කැමැත්ත, යාමට කැමැත්ත, නැවීමට කැමැත්ත ආදී සිත් නිසා ඉඳීම, යාම, නැවීම ආදී රූප සමුදා පහළ වෙයි. උණුසුම්, සිසිල් ආදී ඍතුව නිසා උණුසුම් රූප, සිසිල් රූපයන් පහළ වෙත්. කෑ යුතු, පිය යුතු ආහාර නිසා මේ කයෙහි රූප සමූහය කායික ශක්තිය නොසිදී පත්වෙමින් පහළ වෙමින් පවතිත්. මේ ආකාරයට රූපයන්ගේ හේතු නිසි ආකාරයෙන් දැනගනී. මෙලෙස දැකගන්නා වූ යෝගාවචරයා මේ භවයේ නාම රූපයන් මෙන් පෙර භවයන්හිද මෙබඳුම වූ හේතු ධර්මයන් නිසාම මෙලෙස වූ නාම රූප දෙක පමණක් පහළ කළාහුය. ඉදිරි භවයන්හිද මෙලෙසම වූ හේතු නිසාම මෙලෙසට නාම රූප දෙක පමණක් පහළ කරනු ඇත යැයි අනුමාන ඥානයෙන් සලකා බලා නිගමනය කොට යට සඳහන් කරන ලද 16 ආකාර සැක බැහැර කොට නිදහස් වෙයි. මේ දෙවැනි ක්‍රමයයි. දැනගන්නා තුන්වැනි ක්‍රමය. සමහර යෝගීන් වනාහි වර්තමානව ඉදිරිපත් වන මෙනෙහි කරන්නා වූ සංස්කාරයන්ගේ උපාද ටිති බංග නම් වූ ජාති ජරා මරණ යන මේවා ඇස්පනා පිට දැකගනි. එම නිසා මේ භවයේ ප්‍රථම පහළවීම හෙවත් ප්‍රතිසන්දිය යන්න සිත් එක එකක මෙම උපාදයම වෙයි. මරණය යන්නද සිත එක එකක භංගයම වෙයි. වයසට යාම යන්නද මෙනෙහි කළ යුතු නාම රූපයන්ගේ ටිතියේ පැවැත්මම වෙයි යයි ඒ තුගනී. එම නිසා නාම රූපයන්ගේ හේතුන් මෙලෙස සලකා බලා දැනගනී. දැනගන්නා ආකාරය වනාහි ජරාවට යෑම, මරණය පෙරාතුවම පහළ වී තිබී සිදුවේ. පෙරාතුවම පහළ වීමද කර්ම භව පහළ වීමට හේතුවන කර්මය ඇතිවීම සිදුවේ. මෙම කර්මයෙහිද මෙලෙස සිදු කළහොත් හොඳයයි කල්පනාකොට බැඳී ගැනීම නිසා සිදුවෙයි. එම බැඳීමද නාම රූපයන් කෙරෙහි කැමැතිවම මනාප වීම නිසා පහළ වේ. එම මනාප භාවය කැමැත්තද හොඳ නරක වින්දනය ලැබීම නිසා සිදුවෙයි. එම විඳීමද අරමුණ සහ සිත ගැටීම නිසා සිදුවෙයි. එම ගැටීමද ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත යන ආයතනයන්ගේ ප්‍රසාද භාවය ඇතිවම පහළ වෙයි. ඇසත් සිතත් ඇතිකල්හි වර්ණ රූපයක් දකින්නේ නම් පස්සය පහළ වෙයි. මේ ආකාරයට විස්තර වශයෙන් වටහා ගනී. එම ආයතනයෝද නිශ්්‍රය ලබන නාම රූප ඇති විට පහළ වෙයි. ප්‍රසාද වූ ඇස, කන, නාසය, දිව, ශරීරය යන රූපයෝ චක්කු රූප ආදී ආශ්‍රය ලබන භූත රූපයන් ඇති විටම පහළ වෙයි. සිත වනාහි නිශ්්‍රය ලබන හෘද වස්තුයන් රූපය සහ සම්ප්‍රයුක්ත නාම ඇති විට පහළ වේ යයි මින් අදහස් කෙරෙයි. මෙම නාම රූපයෝද පටිසන්ධි විඥාන ඇති විටම පහළ වෙයි. එම සිත් භවාංගය දැකීම, ඇසීම ආදී විඥාන ඇති විටම පහළ වෙයි. විඥානද පෙර භවයක සුභ සිද්ධිය බලාපොරොත්තුෙන් කරන ලද උත්සාහ කිරීමක් හේතු කොට පහළ වෙයි. එම උත්සාහය
සංස්කාරයන්ද තත්වාකාරයෙන් නොදැනීම හා වරදවා වටහා ගැනීම යන අවිද්‍යාවන් ඇති විට පහළ වෙයි යයි පටිලෝම පටිච්ච සමුප්පාදයට අනුව නාම රූපයන්ගේ හේතු දැකගනි මේ මහබෝසතාණන් වැනි විශේෂ උතුම් පුද්ගලයන්ගේ සම්පූර්ණ ලෙස දැකගන්නා ආකාරයයි මෙලෙස දැකගන්නා වූ යෝගී පුද්ගල තෙමේද කියන ලද ආකාරයෙන් තුන් කාලයෙන් කෙරෙහි සලකා බලා තීරණය කරයි 16 ආකාර සැකදුරු කිරීමෙන් නිදහස් වෙයි මෙතකින් තුන්වන ක්‍රමය නිමිය දැනගන්නා හතරවෙනි ක්‍රමය සමහර යෝගීන් වනාහි අවිද්‍යාව නිසා සංස්කාර පහළ වෙයි සංස්කාර නිසා විඥාණය පහළ වෙයි මේ ආදී වශයෙන් සිදුවන අනුලෝම පටිච්ච සමුප්පාද ක්‍රමයට අනුව නාම රූපයන්ගේ හේතුව දැකගනි උසස් පුද්ගලයන්ගේ පිරිපුන් දැකීම ආකාරය වෙයි මෙලෙස දකින්නා වූ යෝගාවචරයාද දක්වන ලද ක්‍රමයට අනුව තුන් කල් සලකා බලා තීන්දු කරයි 16 ආකාර සැක අතහැරීමෙන් නිදහස් වෙයි මේ වනාහි හතරවන ක්‍රමයයි දැනගන්නා පස්වෙනි ක්‍රමය සමහර පුද්ගලයෝ වනාහි කම්ම වට විපාක වට වශයෙන් නාම රූපයන්ගේ හේතුන් දැනගනි කර්මය නිසා ඵල විපාකයෝ පහළ වෙත් එම ඵල විපාකයන් මත පිහිටා අලුත් කර්ම රැස් කරයි එම අලුත් කර්ම නිසා අලුත් ඵල විපාක පහළ කරයි මේ ක්‍රමයට කර්ම හා විපාකයෝ එකිනෙක පෙරලෙමින් පහළ වන බැවින් කර්මයට කර්ම වට්ටයයි කියනු ලැබේ. ඵලයන්ට විපාක වට්ටයයි කියනු ලැබේ. මේවා අතරින් කම්ම වට්ට යනු අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන කම්ම භව යන නාම ස්කන්ධයෝ පස් දෙනාගේ එකතුවයි. විපාක වට්ට වනාහි විඥාන නාම රූප ආයතන පස්ස වේදනා යන මේ ධර්ම පස් දෙනාගේ එකතුවයි. විස්තර වශයෙන් වනාහි මානසිකාරයේ යොදා සලකා බලන යෝගාවචරයා මෙම කර්ම වට්ට පහ විපාක වට්ට පහ වෙන්වෙන්ව බෙදා සම්පූර්ණ වන ආකාරයට දැකීමට සමත් වෙයි සංක්ෂිප්ත වශයෙන් සලකා බලා භාවනා කරන යෝගාවචරයා වනාහි වෙන්වෙන්ව බෙදාගෙන මානසිකාරය නොපවත්වයි කර්ම වට්ටයේ එකම වූ හේතු කර්මයන් පහළ වේයයි සලකා භාවනා කරයි විපාක වට්ටය එකම වූ ඵලයක් වශයෙන් ගෙන භාවනා කරයි මේවායෙන් ස්වરૂපයෝ පටිසම්භිදා මාර්ගයෙන් උපුටා දක්වන්නෙමු අතීත හේතු කර්ම වට්ට පහ පටිසම්භිදා මග්ග පිටුව 80 පිටුව 98 පුරිම කම්ම බවස්මින් මෝහා අවිජ්ජා ආයුහනා සංඛාරා නික්ඛන්ති තණ්හා උපගමනං උපාදානං චේතනා භවෝති ඉමේ පංච ධම්මා පුරිමං කම්ම බවස්මින් ඉද පටිසන්ධියා පච්චයා පද ගැලපීම පෙර කර්ම භවෙහි කරන කල්හි කරමින් සිටින විට චතුරාර්ය සත්‍ය තත්වාකාරයෙන් නොදැනීම හා වරදවා වටහා ගැනීම අවිද්‍යාව වෙයි සැපවත් වීම පිණිස ආඩ්‍ය වීම පිණිස අපේක්ෂාවෙන් සිදු කරන ලද දාන සීල පානාති පාතාදී උත්සාහයන් සංඛාර වෙයි කරන ලද කර්මෙහි වර්තමාන ඵල අනාගත භව සම්පatti කැමැති වීම අපේක්ෂා කිරීම තණ්හාව වෙයි වර්තමානයේ ආඩ්‍ය වෙමි අනාගතයේ ආඩ්‍ය වේවා ජීවිත ගමන පුරා සැපවත් වේවා ආදී වශයෙන් දැඩිකොට බැඳීම උපාදානයයි අභිමතාර්ථයේ දෙසටම මෙහෙවන්නාසේ රුකුල් දීම උසිගැන්වීම නැවත අලුත් භවයක් පහළ වීම සඳහා වන කර්ම භවයයි මෙලෙස පෙර කර්ම භවයේ සිදු කරන අවස්ථාවේ සිදු කරන ලද්දා වූ මේ පහක් වූ ධර්මයෝ මේ භවයේ පටිසන්ධියට ප්‍රත්‍ය වෙයි සංස්කාර හා කර්ම භවයන්හි සම විසම වන ආකාර තුනක් අට කතාවෙහි දක්වා ඇත මෙයින් වටහා ගැනීමට පහසු ක්‍රමය පමණක් දක්වන්නේය
දානය ප්‍රාණඝාතය ආදිය සිදු කිරීමට හිතන තැන පටන් පෙර පහළ වූ චේතනාව සංස්කාර නම් වෙත්. මේවා වහ වහ හමාර කරව යයි පොළඹවන්නාක්සේ පහළ වෙත්. කෘත්‍ය හමාර කළ ෂණයේ පහළ වූ චේතනාවම කර්ම භවය වෙයි. එය දානය දෙන අවස්ථාවේ ප්‍රතිග්‍රාහක පුද්ගලයාට දාන වස්තුව අත්පත් කරවන අවස්ථාව වෙයි. මෙමගින් මාගේ වස්තුව මුදා හැරීම වේවා, ප්‍රතිග්‍රාහකයාට අයත් වේවා, ගනීවා, ලබාවා, පරිභෝග කරාවා යයි අභිමතාර්ථය දෙසට මෙහෙයවන්නාසේයි කෘත්‍ය නිමකිරීම් වශයෙන් පහළ වෙත්. පානාතිපාතේ සිදුකරන අවස්ථාවේ තෝ නැසේවා යයි අභිමතාර්ථය දෙසට මෙහෙයවන්නාක්සේ පහළ වෙයි. අනිකුත් කුසල් කර්ම අකුසල කර්ම විශේෂිත මෙලෙසම වටහා ගන්න. මේ පාලියේ දක්වන ලද පිළිවෙල වනාහි ශ්‍රීමුඛ දේශනා පිළිවෙලමයි. ප්‍රායෝගික වශයෙන් වනාහි නොදැනීම හා වරදවා වටහා ගැනීම නම් වූ අවිද්‍යා නිසා අපේක්ෂා කිරීම, කැමැතිවීම නම් තණ්හාව පහළ වෙයි. තණ්හාව නිසා මේ කටයුත්ත කළේ නම් ආඩ්‍ය වේවි, පොහොසත් වේවි යයි කල්පනා කොට සිතින් අල්ලා ගැනීම නම් වූ උපාදානය පහළ වෙයි. උපාදානය නිසා කල්පනා කිරීම, උත්සාහ කිරීම, සංඛාර පහළ වෙයි. උත්සාහය නිසා එම කෘත්‍ය හමාරවන ෂණේහි කර්ම භවය පහළ වෙයි. කෘත්‍ය හමාරවන කාලයේහිදු එම කෘත්‍ය සැප පිණිස වන්නේ යයිද, එම කෘත්‍යයේ හා ඵල සැපදායක යයිද සිතන්නාක් හාම අවිද්‍යාව නැවත අලුත් වැඩියා වෙයි. එම කටයුත්තෙහි හා ලැබිය හැකි ඵලයන් වශයෙන් ඇලී බැඳී ගැනීම තණ්හාවද අලුත් වැඩියා වෙයි. මෙම කටයුත්තෙත් ආඩ්‍ය වන්නේ යැයි දැලිකොට ගන්නා වූ උපාදානයද අලුත් වැඩියා වෙයි. මෙලෙස පෙරහා පසු අවිද්‍යා තණ්හාව වටකර ගන්නා ලද කර්මයටම ඵල වශයෙන් අලුත් භවයක් ගෙන දිය හැක්කේය. මේ නිසා පටිසම්භිදා මග්ග කතාවෙහි කුසල කම්මස්ස ජවනක්කේන තයෝ හේතු කුසලා නික්කත්තකනේ ද්වේ හේතු අකුසලා පටිසන්ධිකනේ තයෝ හේතු අව්‍යාකතා ගති සම්පත්තියා ඥාන සම්පයුත්තේ ඉමේසං අට්ඨානං හේතුනං පච්චයා උප්පත්ති හෝති ආදී වශයෙන් නික්ඛන්ති යයි දෙවරක් ඇතුළත් කොට දක්වන ලදී. පච්චුප්පන්න හේතු විපාක වට්ට පහ. පද ගැලපීම. වර්තමාන භවයේහි පෙර භවය හා සම්බන්ධ වී පහළ වුණා වූ සිත විඥානයයි. වෙනතනකින් පැමිණ ඇතුල් වුණාසේ වන්නා වූ ස්වභාවය නාම රූපයයි. පැහැදිලි වූ ස්වභාවය ඇසේ උපය, කනේ නාසය, දිව යන ශරීර මේවායේ උපය ආයතනයයි. අරමුණ හා සිත හමුවන ස්ථානයේ හමුවීම සඳහා වන ධර්මයය. අරමුණ සහ සිත හමුවීම පස්සේය. මිදීම වේදනාවයි. මේ පවතිනා වූ භවයේහි පැවතුණු මේ පංච ධර්මයෝ පූර්වකෘත කර්මයාගේ ප්‍රත්‍යයෙන් උපන් ඵල ස්වභාවයයි. පහළවන නාම රූප අතරක් නොතබා මෙනෙහි කරමින් සිටින්නා වූ යෝගාවචරයාට ඇසීම දැකීම ආදී සිත් පෙරපෙර සිත් හා අනන්තරව බැඳමින් අඛණ්ඩව පැවතීම් වශයෙන් ප්‍රකට වෙත්. එම නිසා එම යෝගී හට වත්මන් භවෙහි පහළවොත් වුණා වූ පටිසන්ධි සිතද පෙර භවෙහි අවසාන සිත හා අතරක් නැතිව සම්බන්ධ වී පහළ වී යයි අනුමාන කොට දත හැක්කේය. මෙලෙස දත හැකි ආකාරයේ විසුද්ධි මාර්ගයේහි සඳහන් කොට ඇත. පද ගැලපීම. සලකා බලන්නා වූ මනෝධාතු සිතට අනතුරුව පහළවන්නා වූ දකින සිත එම සලකා බලන සිතින් ආවේද නොවේ. සලකා බලන සිතට අනතුරුව පහළ නොවුනේද නොවේ. ඒකාන්තයෙන්ව පහළ වූයේ යම්සේද එසේම පටිසන්ධීක්ෂණයෙහි පෙර සිත පසු සිත යන මේවායේ සන්තතිය පහළ වෙයි. පෙර භවයේ අවසාන සිත බිඳී ගියේය.
එම සිත බිඳී යාමට අනතුරුව ඊළඟ භවයේ මුල් හිත පහළ වෙයි. චක්කු ප්‍රසාදේහි වර්ණ රූප ප්‍රකටව පිළිඹු වී ගියේ නම් එම වර්ණ රූපයේ කුමක්දයි ආවර්ජණය කර බලන සිත වනාහි ප්‍රථම කොට පහළ වෙයි. එම සිත අනතුරුව දකින සිත පහළ වෙයි. එසේ සිදුවන තන්හි ආවර්ජන සිතින්ම දකින සිත පහළ වුණාද නොවේ. ආවර්ජන සිතට අනතුරුව දකින සිතද පහළ නොවී සිටිය නොහැක්කේය. ඒකාන්තයෙන්ම පහළ වන්නේ යම්සේද එසේම පෙර භවයේ අවසාන චුතිසිත බිඳී ගියේ නම් අලුත් භවයේ පළමුව ප්‍රතිසන්ධි සිත පහළ වෙයි. මෙසේ සිදුවන තැනෙහි චුතිසිතින්ම ප්‍රතිසන්ධි සිත පහළ වෙනවා නොවේ. එම චුතිසිත බිඳී යාමත් හා සමගම නව භවයේ ප්‍රතිසන්ධි සිත පහළ නොවී නොපවතින්නේය. ඒකාන්තයෙන් දිගට අලුතෙන් සම්බන්ධ වී පහළ නොවී නොපවතින්නේය. ඒකාන්තයෙන් දිගට අලුතෙන් සම්බන්ධ වී පහළ වෙයි. මෙලෙස සම්බන්ධ වෙමින් සිත් පහළ වීම යෝගී වනාහි ස්වකීය ඥානයෙන් තේරුම් ගනු ඇතැයි යන්නමින් අදහස් කෙරේ. තවදුරටත් පහළ වෙන අවස්ථාවේ නාම රූපයන් නොසිඳ මෙනෙහි කරමින් සිටින්නා වූ යෝගාවචරයාට මෙනෙහි කොට දති යුතු එම නාම රූප සිතෙහි සහ කයෙහි අලුතෙන් පහළ වෙමින් දායක වන්නාසේ ප්‍රකට වෙයි. එම නිසා ප්‍රතිසන්දේශනයෙහි පහළ වුණා වූ නාම රූපයෝ දැන් මෙනෙහි කොට දැනගත්තා වූ නාම රූපයන් මෙන් පහළ වී පවතින්නා වූ ස්වභාවයම වෙයි යයි අනුමාන කොට දැනගත හැක. ආයතන පස්ස වේදනාවන් යන මේවායිගේ දැනගැනීම් ආකාර ප්‍රකට කරන ලදී. මේ භවයේ පහළ වුණා වූ මේ ඵල ධර්මයන් පහම ඇසුරු කොට ආයතන මේරුව අවස්ථාවේ අවිජ්ජා තණ්හා උපාදාන සංඛාර කම්ම භවය වන ඵල ධර්මයෝ පහ නැවත පහළ වෙයි. පච්චුප්පන්න හේතු කම්ම වට්ට පහ. පද ගැලපීම. මේ භවයේ ඇසකනු නාසය දිව ශරීරය යන ආයතනයන්ගේ මේරීම නිසා ආයතනයන් මේරු කල්හි නොදැනීම හා වරදවා වටහා ගැනීම අවිද්‍යාව වෙයි. උත්සුකවීම් සංඛාරයෝය ඇලී බැඳී ගැනීම් ආසාවීම් තණ්හාවයි එළඹීම උපාදානයයි රුකුල්දීම උනන්දු කරවීම කර්ම භවයයි. මේ භවයේ හේතු කර්ම සිදු කරන අවස්ථාවේ සිදු කරන ලද මේ පහක් වූ ධර්මයෝ නැවත ප්‍රතිසන්ධියට හේතුන් වෙත්. මේ පච්චුප්පන්න හේතු පහ නිසා පසුභවයේ විඥාන නාම රූප ආයතන පස්ස වේදනායන ඵල පංචකය නැවත පහළ වෙයි. අනාගත ඵල විපාක වට්ට පහ. අනාගත කාලයේ අතීත භවය හා සම්බන්ධ පහළ වන සිත විඥානයේය වැදගන්නා වූසේ පහළ වන මේ ධර්ම ස්වභාවය නාම රූපයේය. උපය ප්‍රසාද භව ආයතනයේය. හැපීම පස්සේය. විඳීම වේදනාවය. මේතාක් ධර්මයෝ පහ වර්තමාන භවයේ සිදු කරන ලද කර්ම නම් වූ හේතුවෙන් මතු පහළවන්නා වූ භවයේ පහළවන්නා වූ ඵල ධර්මයන්ය. මෙම හේතුඵලයන් තුලින් අතීත හේතු පහ වර්තමාන හේතු පහ සමග ස්වභාවය අතින් සමානය. අනාගත ඵල පහද පච්චුප්පන්න ඵල පහ සමග ස්වභාවය අතින් සමානය. එම නිසා පච්චුප්පන්න හේතුඵලයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකගන්නා යෝගී හට අතීත හේතුන් සහ අනාගත ඵලයන්ද අනුමාන වශයෙන් දැක දැන වටහාගත හැක්කේය. ඒ තුලින් ඵල ධර්මයෝ පහ යන්න මෙනෙහි කොට දති යුතු සිත් එකක් එකක් තුල ස්වභාවයෝම වෙත්. ඒ නිසා සංක්ෂිප්ත ක්‍රමයට අනුව භාවනා කරන්නා වූ යෝගාවචරයා එම ඵල ධර්ම පස් දෙනා ඵල ධර්ම එකක්ම වශයෙන් වෙන් කොටගෙන භාවනා කරයි බලයි. හොඳ නරක අරමුණු හමුවෙහි විශේෂයක් නොකොට පහළවන්නා වූ හුදු ඇසීම් දැකීම් ආග්‍රහණය කිරීම් රස බැලීම් හැපීම් කල්පනා කිරීම් ස්වභාවයෝ පෙර කර්ම හේතුවෙන් පහළවන ඵලයයි වශයෙන් පමණක් වෙන් කරයි.
එහිදී මේ වනාහි විඥාණය නාම රූපේ යනාදී වශයෙන් වෙන්කොට නොබලයි. එසේම හේතු පහයයි කියන තැනද සිත එක එකක් හා බැඳුණු ස්වභාවයෝම වෙත්. එම නිසා එම හේතුවන්ද කර්ම හේතුව වශයෙන් එකක්ම යයි වෙන්කොටගෙන භාවනා කරයි බලයි. වර්තමාන සෞභාග්‍ය පිණිස වේවා, පසුභවයක සෞභාග්‍ය පිණිස වේවා, විශේෂ උත්සාහයක් නැතත් කීම් කිරීම් ඇතිතාක් අනාගත නව භවයේ ඵල පහළ කිරීමට හේතු කර්මය පමණක් යයි වෙන් කරයි. මේ වනාහි අවිද්‍යාවය සංඛාරයයි ආදී වශයෙන් බෙදා වෙන් කොට නොබලයි. මෙලෙස බලමින් භාවනා කරන යෝගාවචරයා මෙනෙහි කරන වාරයක් පාසා හේතු කර්මයන් හා ඵල විපාකයන් පමණක් දැක ගන්නා බැවින් පෙර භවයන් හිද මෙලෙස වූ ඵල විපාක සහ හේතු කර්ම පමණක්ම පහළ විය. අනාගත භවයන් හි මෙලෙසම ඵල විපාක සහ හේතු කර්ම පමණක් පහළ වන්නේය. කර්ම සහ විපාක පමණක් ඇත්තේය. කර්මයන් සදාකාලිකවම සිදු කළ හැකි සත්වෙක් මමෙක්ද නැත. ඵලයන් විඳිය හැකි සත්වෙක් මමෙක් නැත්තේයයි නුවණින් සලකා බලා තීන්දුව කිරීමට හැකිවන්නේය. දක්මල 16 ආකාර සැක දුරුකර නිදහස් වෙයි. එම යෝගීතේ මේ කියන ලද ආකාරයට කම්ම වට්ට විපාක වට්ට වශයෙන් ප්‍රත්‍යෙන් ප්‍රත්‍යුප්පන්න නාම රූප ධර්ම පහළ වීම දැක දැන වටහා ගත්තේ වීනම් මේ භවයේ මේ නාම රූප ධර්ම පහළ වීම දැක දැන වටහා ගත්තේ වීනම් මේ භවයේ මේ නාම රූපයන් යම්සේ එසේම අතීත කාලයේද කම්ම වට්ට විපාක වට්ට වශයෙන්ම ප්‍රත්‍යෙන් නාම රූප පමණක් පහළ කරනු යයි නුවණින් සලකා බලයි. මෙලෙස අද්දක වටහා ගන්නේ නම් කර්මය සහ කර්මයේ ඵල පමණක් ඇත්තාහු යයිද, කම්ම වට්ට විපාක වට්ට පමණක් ඇත්තාහු යයිද, කම්ම ප්‍රවෘත්ති විපාක ප්‍රවෘත්ති පමණක් ඇත්තාහු යයිද, කම්ම සන්තතිය විපාක සන්තතිය පමණක් ඇත්තාහු යයිද, ක්‍රියාඵල පමණක් ඇත්තාහු යයිද නුවණින් සලකා බලා තීන්දු කරයි. කර්ම හේතු ඵලයන් පහල කරත් ඵලයෝද කර්මයන්ට හේතු වෙත්. වෙනත් ආකාරයකට දක්වතොත් ඵලයන්ට නැවත කර්මයන් පහල කළ හැක්කේය. කර්ම හේතුවෙන් නැවත වරක් අලුත් භවයක් පහල කරයි. කර්ම සහ විපාක මාරුවෙන් මාරුවට හේතු හා ඵල වන්නා වූ මේ ක්‍රමයෙන් සත්ව ලෝකයේ යයි කියනු ලබන නාම රූප සන්තතිය දිගටම නොසිඳ පවතින්නේ යයිද සලකා බලා තීන්දු කරයි, අනුමාන කරයි. කම්මස්ස කාරකෝ නත්ති විපාකස්සච වේදකෝ සුද්ධ ධම්මෝ පවත්තන්ති ඒවතං සම්ම දස්සනං ඒවං කම්මේ විපාකේව වත්තමානේ සහේතුකේ බීජ රුක්ඛා දීඛනංච පුබ්බ කෝටින නායති අනාගතේපි සංසාරේ අපවත්තත්තින දිස්සති. විසුද්ධි මග්ග 453 පිටුව. පද ගැලපීම. කුසල කර්ම අකුසල කර්ම කළ හැකි පුද්ගලයෙක් සතෙක් නොමැත්තේය. කුසල විපාක අකුසල විපාක විඳිය හැක්කේද විඳිය හැකි සතෙක්ද නැත්තේය. පුද්ගලයෙක් සතෙක් සමග නොයෙදෙන කර්මඵලයෝ පමණක් එකිනෙක මාරුවෙමින් දිගට පහළ වෙත්. මෙසේ මේ දැකීම විපල්ලාසයාගෙන් තොර තත්වාකාරයෙන් දැක දැන ගැනීමකි. මේ දක්වන ලද ක්‍රමයට ඇසුරු ලබන නිශ්‍රය ලබන විපාක නම් වූ හේතුන් සහිතව පහළ වුණා වූ කර්මයද, කර්මය නම් වූ හේතුව සහිත පහළ වුණා වූ විපාකයද දැකිය හැකි බීජ සහ වෘක්ෂ ආදීන්ගේ පූර්ව කෙලවර නොදන්නා නොදත් හැකිසේම කර්මය සහ කර්මඵල යන නාම රූප සන්තතියේ පූර්ව කෙලවර නොදන්නේය, නොදත හැක්කේය. අනාගත කාලයේහිද නාම රූප සන්තතිය නම් වූ සංසාරය හේතු කර්ම මාර්ග ඥානයේ නොසංසිඳ වූ බැවින් අඛණ්ඩව පවතින කල්හි කර්ම සහ විපාක සන්තතියේ නොපැවැත්ම හෙවත් නතර වීමක්
නොපෙනෙයි නොදකිය හැකිය අර්ථවනාහි දන් දෙන අවස්ථාවේ දීමට කැමති චේතනාව පහළ වෙයි සතෙක් මරණ අවස්ථාවේ මරණ චේතනාව පහළ වෙයි මෙම චේතනාවෙන් සමග යෙදෙනා වූ කායික වාචසික හැසිරීම නම් වූ රූපයෝද පහළ වෙයි මෙම චිත්ත චෛතසික හා කායික වාචසික ඉරියව් රූපයෝම හොඳ කර්ම නරක කර්ම නම් වෙයි මෙම නාම රූප දෙකම කර්ම හෙවත් ක්‍රියා නම් වන නමුදු චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි මහණෙනි චේතනාවම කර්මයේයි මම වදාරමි යන දේශනාවේ වනාහි ප්‍රධානව මූලිකව ඵලගෙන දිය හැකි චේතනාවම කර්මයේයි දේශනා කරන ලදී මේ ප්‍රධාන ණය ක්‍රමයයි අප්‍රධාන වශයෙන් වනාහි චේතනාව සමග පහළ වූ නාම රූප දෙකම කර්ම හෙවත් ක්‍රියා නම් වේමයි එම නිසා කර්මය වන අවස්ථාවේ සිදු කරන්නා වූ චිත්ත චෛතසික සහ කායික වාචසික ක්‍රියා යන නාම රූප දෙවර්ගයේ පමණක්ම පහළ වෙමින් පවතී එම නාම රූපයන්ම ඇසුරු කොට පුද්ගලයෙක් වනාහි දානයක් දෙයි පුද්ගලයෙක් වනාහි සතුන් මරයි ආදී වශයෙන් විවහාරයට යයි විවහාර මාත්‍රයේ පමණි ක්‍රියා කර්ම නම් වූ එම නාම රූපයන් කළ හැකි නිම කළ හැකි පහළ කළ හැකි වෙනම පුද්ගලයෙක් සත්වයෙක් නොමැත්තේමය තවදුරටත් දකින අසින අවස්ථා ආදීන්හි ප්‍රිය අප්‍රිය අරමුණු දැනීම විඳීම යන ඵලයන් පමණක් පහළ වෙමින් පවතී එම ඵල නාම රූප ධර්මයෝම ඇසුරු කොට පුද්ගලයා වනාහි විඳී යයි විවහාර කරනු ලැබෙයි හුදු විවහාරය පමණකි එම ඵල නාම රූපයන් පහළ කොට විඳිය හැකි වෙනම සත්වයෙක් පුද්ගලයෙක් වනාහි නොමැත්තේමය මේ අනුව පෙර භවයේ කර්මය සිදු කරන අවස්ථාවේ හොඳ කර්ම නරක කර්ම පමණක් සිදු විය වර්තමාන භවයේ පටිසන්ධි භවාංගය දකින අසන ආදී අවස්ථාවන්හි එම කර්මයන් නිසා විඳින ඵලයන් පමණක් පහළ කරයි එම විපාකයන්ම ඇසුරු කොට මේ භවයේ නැවත හොඳ කර්ම නරක කර්ම යන දෙක පමණක් පහළ වෙයි මේ නව කර්ම නිසා අනාගතයේහි විඳින ඵලයන් පහළ කරවනු ඇත්තේමය මේ ක්‍රමයට කර්මයන් සහ ඵලයන් පමණක් එකිනෙක මාරු වෙමින් පහළ වෙමින් පවතී කාරක අත්ත එනම් කර්මයන් කළ හැකි ඇත්තා වූ මමෙක් වනාහි නොමැත වේදක අත්ත ඵලයන් විඳිය හැකි මමෙක් වනාහි නොමැත්තේමයයි යන මෙය දැක දැන වටහා ගැනීම සම්මා දස්සන නම් වූ පච්චය පරිග්ගහ ඥාන නම් වෙයි මෙසේ දැක දැන පිළිගත්තේ නම් බීජයක් ඇති කලෙහි එම බීජයේ ඵලය පහළ කරවන ගසක්ද තිබිය යුත්තේය එම ගසෙහි හටගන්නා වූ බීජද ඇත්තේය මේ ණය ක්‍රමයට බීජ සහ ගස්වල పూర్ව කෝටිය එනම් මුල් ආරම්භයේ සොයා දැකගත නොහැක්කාසේ බිත්තර ඇති කලෙහි එම බිත්තරයේ මව් කිකිලිය ඇත්තේය මේ ණය ක්‍රමයට බිත්තරය සහ කිකිලියගේ සම්බන්ධතාවය සොයා ගිය නමුත් මූල දැකගත නොහැක්කේ යම්සේද එලෙසටම වර්තමානයේ ඵල පහල කරමින් ඇති බැවින් ඒවායි හේතු කර්ම පෙර භවයක සිදු විය එම කර්මෙහි ඇසුර ලැබූ ඵල ධර්මයෝද එම භවයේදී පහළ විය එම ඵලයන්ගේ හේතු කර්මයන් ඊටත් වඩා කලින් වූ භවයකදී සිදු විය මේ ණය ක්‍රමයෙන් නාම රූප සංතතිය නම් වූ සංසාරයේ పూర్ව කෝටිය සොයන්නේ නමුත් හමු විය නොහැක්කේය මේ අවස්ථාවට දෙවියන් වහන්සේ විසින් මවන ලද නිසායයි කියන්නේ නම් එම දෙවියන් වහන්සේ කවුරුන් විසින් මවන ලද්දේද ඔහු කුමන කාලයක කුමන හේතුවක් නිසා පහළ වීද යන ආදී ලෙසට මූලික හේතුව දිගින් දිගට යමින් සෙවිය යුතු වෙයි එසේ කරන කල්හි මූල වනාහි සොයන්නේ නමුත් හමු විය නොහැකි වනවා ඇත්තේය එම නිසා
මැවුම්කාර දෙවියන් වහන්සේගෙන් පටන්ගෙන මැවීම සිදු වී යයි යන්න පිළිගැනීමට සුදුස්සෙක් නොවන්නේමය. එසේ නොමැතිව ආරම්භයේදී හේතුවක් නොමැතිව ඉබේම පහළ වී යයි කියන්නේ නම් ආරම්භයේදී අහේතුක බව වී නම් දැනුදු අහේතුක බව විය යුත්තේය. නමුදු මානසිකාරය පැවැත්වීම නම් වූ පච්චක්ක ඥාණයට අනුවද නුවණින් සලකා බලන අනුමාන ඥාණයට අනුවද අහේතුකව ඉබේම පහළ විය හැකි නාමයක් රූපයක් දැකගත නොහැක්කේය. එම නිසා අහේතුකව ඉබේ පහළ වී පටන් ගැනීම යන්නද පිළිගැනීමට තරම් නොවන්නේය. මේ සන්ධිස්ථානය දක්වන ලද බීජය සහ ගස බිත්තරය සහ කිකිලි යන උපමාවද උපමේය සමග හාත්පසින් සමාන වන්නේ යැයි සලකා ගත යුතු නොවේ. බුදුරජාණන් වහන්සේ මුව මඩල පියුමක්සේ පැහැපත් යැයි වර්ණනා කරන්නාසේ එක දේශයකින් පමණක් සමාන වේ යැයි සලකා ගත යුතු මක් නිසාදයත් බීජය සහ ගස බිත්තරය සහ කිකිලි යන මේවා මේ මහා කල්පය ආරම්භයේදී පහළ වී යයි දැනගත්තේ වී නමුත් කර්මය සහ කර්මඵලය යන නාම රූප සන්තතියේ හෙවත් සංසාරයේ ආරම්භය වනාහි මොනම ක්‍රමයකින් හෝ දත නොහැකි නිසාය. තවදුරටත් පසු කාලයේදී ගසින් බීජ හටගනී, එම බීජයෙන් නැවතත් ගසක් හටගනී, එම ගසින් නැවත බීජ හටගනී යන මේ ක්‍රමයට අනතුරක් නැතිනම් බීජ හා ගස්වල සම්බන්ධ අවසානයක් සොයන්නේ නමුදු හමු විය නොහැකි වන්නාසේද. කිකිලියගෙන් බිත්තරය ලැබෙයි. එම බිත්තරයෙන් නැවත වරක් කිකිලියක් බිහිවෙයි. එම අලුත් කිකිලිය බිත්තරය දමයි. මේ ක්‍රමයට අනතුරක් නොමැති විට කිකිලිය හා බිත්තරවල ඇති සම්බන්ධතාවයේ අවසානයක් සොයන්නේ නමුත් හමු විය නොහැක්කාසේද. මෙම වර්තමාන භවයේ සිදු කරන කර්ම නිසා පසු භවයේහි ප්‍රතිසන්දියේ පටන් විපාක ධර්ම පහළ වනු ඇත. එම විපාකයන්ම පදනම් කොට එම භවයේහිදු හොඳ නරක කර්ම රැස් කරනු ඇත. එම නව කර්මයන් නිසාද මතුමත්ෙහි අලුත් භවයන් පහළ කරන්නේය. මේ ක්‍රමයට යන කර්ම සහ ඵල කියන්නා වූ නාම රූපයන්ගේ අවසානයක් සොයන්නේ නමුදු හමු විය නොහැක්කේය. හේතු කර්මයන් මාර්ග ඥානයන් නැවැත්විය නොහැක්කේ නම් කිසිවිටකත් නැවැත්මක් නොවන්නේමය. කිසියම් භවයක අවසානයේ චුතිසිත පහළ වී නම් එම සිත හා අතරක් නොතබා නව භවයෙහි පටිසන්ධි විඥානයේ පටන්ද විපාක ධර්මයන් පහළ වෙමින් පවතින්නේමයයි යන ලෙසටද දැක දැන එකඟ විය හැක්කායයි අදහස් කෙරෙයි. කම්මන් නත්ති විපාකම්හි පකෝ කම්මා න විජ්ජති අඤ්ඤමඤ්ඤං උභෝ සුඤ්ඤං නච්ච කම්මං විනා ඵලං කම්මංච කෝ උපාදාය තතෝ නිබ්බා තතෝ ඵලං නහෙතෝ දේවා බ්‍රහ්මාවා සංසාර සත්ති කාරකෝ සුද්ධ ධම්මෝ පවත්තන්ති හෝතු සමහාර පච්චයා. විසුද්ධි මග්ග 453 පද ගැලපීම. හේතු කර්මය තෙමේ විපාකයන් කෙරෙහි ඇත්තේ නොවේයි. හේතු වන්නා වූ කුසල අනුකූල ඵලය වන්නා වූ වස්ත්‍රයෙහි නිරුපද්‍රිතව තිබෙන්නාසේ කර්මය වන්නේ ඵල විපාකයන්හි තැන්පත්ව පවතිනවා නොවේ. කර්මය වෙනසකටපත් නොවී ඵල පහළ කරනවා නොවේ යන්න අදහසයි. ඵලය හේතු කර්මයෙහි විද්‍යාමාන වනවා නොවේ. කර්ම සහ කර්මඵල යන ධර්ම දෙක එකිනෙක අන්‍යෝන්‍ය වශයෙන් සමීප වන්නේ වී නමුත් කර්මයෙන් තොර ඵලය පහළ විය නොහැක. ඇත්ත වශයෙන් කර්මයම උපාදාන කොට ඵලය එම කර්මයන් හෝ කර්මය නිසා පහළ වෙයි. මේ ලෝකයේ සත්වයන්ගේ එක භවයකට පසු තවත් භවයක්, එක ජාතියකට පසු තව ජාතියක් වශයෙන් මාරුවමින් පවතින නාමරූප සන්තතිය නම් වන සංසාරය මැවිය හැකි පහළ කළ හැකි දෙවියකු හෝ බ්‍රහ්මයකු හෝ සර්ව බලධාරි දෙවියකු හෝ නොමැත්තේමය. හේතු වන්නා වූ කර්ම සහ ආධාරක විපාක යන කාරණා දෙක නිසා
කර්ම සහ කර්ම විපාක යන හුදු නාම රූප ධර්ම පමණක් එකිනෙකට මාරු වෙමින් අඛණ්ඩව පහළ වෙත්. කර්මය හා ඵල කැමති වන්නා වූ නාම රූපේ හේතුන් හමු වී දැකගත් යෝගී තෙම අතීත භවයේහි චුතිය සහ අලුත් භවයේහි පටිසන්ධියන මේවායේ පහළ වීමද මෙලෙසටම බාරගනි. ඇසට වර්ණ රූපයක් ආපాతගත වී නම් එම වර්ණ රූපය කවරෙක්දයි සලකා බලන්නා සෙවු මානසිකාර්ය පහළ වෙයි. එම මානසිකාර්යත් හාම දැකීම සිදු වෙයි. මේ සංසිද්ධියේ මානසිකාර්ය හා දැකීම අතරක් නොතබා සිදුවන්නේ නම් සිදුවන්නේ යම්සේද එසේම චුතිසිත හා පටිසන්ධිසිතද අතර ඉඩක් පරතරයක් නැත්තේය. පෙර භවෙහි අවසාන සිත චුති වී ගියා නම් පෙර කර්ම ශක්තිය නිසා අලුත් භවෙහි ආරම්භය හට ගැනීම වන්නේ යයි බාරගනි. සුතමේ ඥානය ඇත්තන් විශේෂෙහි සිදුවන්නකි මෙය. සුතමේ ඥානය මද තැනැත්තා වනාහි දැකීම ඇසීම ආදී අතරක් නොතබා නැවත සිදුවන්නාසේද මිය යෑම යන්නද මෙලෙසම සිතක් නිරුද්ධ වීමක් වන්නේය. අතීත භවෙහි අවසාන සිත වනාහි නිරුද්ධ වී යනවාත් සමගම පෙරකරන ලද කර්මානුරූපව මීළඟ මෙම භවයත් මෙම නව භවෙහි අවසාන සිත වනාහි නිරුද්ධ වී යනවාත් සමගම පෙරකරන ලද කර්මානුරූපව නව භවෙහි ආරම්භක සිත් පහළ වීම පමණක් යයි පිළිගනි. චුති පටිසන්ධියන මේවායේ නිරුද්ධ වීම පහළ වීම මේ පමණ දැකදැන පිළිගන්නේ නම් අතීත අනාගත පච්චුප්පන්න යන ධර්ම සියල්ල හේතුන්ද සහිතව දැක දැනගත්තේයයි කිව හැක්කේය. එම නිසා විසුද්ධි මග්ගයේහි පහත සඳහන් ලෙසට දක්වා ඇත. පද ගැලපීම සියලු අතීත අනාගත වර්තමාන ධර්මය චුති ප්‍රතිසන්ධි වශයෙන් ප්‍රකට වෙත්. මේ කියන ලද ක්‍රමයට චුති ප්‍රතිසන්ධි වශයෙන් ප්‍රකටව දැනගත් සියලු ධර්මයන් ඇත්තහුට සියලු ධර්මයන් ප්‍රකට වූ පුද්ගලයාට නාම රූපයන්ගේ ප්‍රත්‍ය පරිග්‍රහ කරන ඥානය සියලු ආකාරයෙන් ශක්තිමත් වෙයි. විවරණය ඉහත සඳහන් අටකතාහි සියලු ධර්මයන් ප්‍රකටව දැනගැනීමයයි කියන තැන සබ්බංයුත ඥානයෙන් සියලු ධර්මයන් පිළිබඳ අතිශයෙන් නිවැරදි ලෙස හේතුඵල සම්බන්ධතා දැනගනී යන්න වනාහි අදහස් නොකරේ. චුතිය සහ ප්‍රතිසන්ධි යන මේවායේ ඇතිවීම හට ගැනීම දැනගන්නා ප්‍රමාණයට පමණක් සියලු ධර්මයන් දැනගනී යන්න කියවේ. මෙම අදහස චුති ප්‍රතිසන්ධි වශයෙන් යන විශේෂණය මාර්ගයෙන් දැක්වෙයි. චුතිය සහ ප්‍රතිසන්ධිය යන මේවායේ නිරුද්ධ වීම හා හට ගැනීම පිළිගන්නා මෙම යෝගීතෙම අතීත භවෙන් නාම රූප සමහරක් නව භවයට මාරු වී ආවා නොවේයි. එම අතීත භවෙහි ඉතිරියක් නොතබා නිරුද්ධ විය. නව භවෙහි අතීත භවයේදීම නිරුද්ධ වී සිඳී ගියයයි ද නව භවෙහි නාම රූපයෝද එම භවෙහිදීම නිරුද්ධ වනු ඇති දිගට නොපවතිනු ඇතිද යන ලෙසට දැක දැන පහදින බැවින් අතීත භවයේ නාම රූපයෝ එම අතීත භවයේදීම නිරුද්ධ වී සිඳී ගියේ යයිද නව භවයේහි නාම රූපයෝද එම භවයේදීම නිරුද්ධ වනු ඇති දිගට නොපවතුනු ඇතැයිද යන ලෙසට සලකා බැලිය හැක්කේය. මෙම සලකා බැලීම වනාහි සම්මස්සන ඥානයේ ආරම්භයයි. එම නිසා නාම රූපයන් පහළ වනවාත් සමගම මෙනෙහි කරමින් භාවනා කිරීම දක්වන්නට යෙදුණු ක්‍රම පහ තුලින් එක් ක්‍රමයකට අනුව නාම රූපයන්ගේ හේතුන් යෝග්‍ය ආකාරයට දැක බලාගෙන තුන් කාලයේහි හේතු නාම රූපයන් නිසා ඵල නාම රූප පහළ වීම පමණක් සිදු වෙමින් පවතී යයි පිළිගෙන ස්ථීර ලෙස නිගමනය කරන ඥානය වනාහි මොහුකුරාගිය පච්චේ පරිග්‍රහ ඥානය වන්නේය. මෙම ඥානය දක්වන්නට යෙදුණු 16 ආකාර සැකයන් බුද්ධ ධම්ම සංඝ ත්‍රිශික්ෂාවන්
අතීත නාම රූප අනාගත නාම රූප පච්චුප්පන්න නාම රූප එක එකක් සම්බන්ධ කරගෙන පහළවන්නා වූ හේතු ධර්ම නම් වන මෙම අට තැන්හි සැකයන් යන මේවා දුරු කළ හැකි බැවින් කාංකා විතරණ විසුද්ධියයි කියනු ලැබෙයි. චූල සෝතාපන්නයා ඉමිනාපන ඥානේන සමන්නාගතෝ විපස්සකෝ බුද්ධ ශාසනේ ලද්ද සාසෝ ලද්ද පතිට්ටෝ නියන ගතිකෝ චූල සෝතාපන්නෝ නාම හෝති. විශුද්ධි මාර්ග 455. පද ගැලපීම. කාංකා විතරණ විසුද්ධියේ ඵලය වනාහි කාංකා විතරණ විසුද්ධි නම් වූ මේ ඥානයෙන් සමන්විත විපස්සනා යෝගී තෙම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි අස්වැසිල්ලක් ලත් ප්‍රතිෂ්ඨාවක් ලත් තැනැත්තෙකු වී නියත ලෙස සුගතිගාමී වූ චුල්ල සෝතාපන්න නම් වූ වෙයි. ආර්ය ඵලය වනාහි ශාසනයෙහි නියම අස්වැසිල්ල වන්නේය. ආර්ය මාර්ගය නියම ප්‍රතිෂ්ඨාව වන්නේය. මෙම යෝගී තෙමේ වනාහි එම ආර්ය මාර්ගය ඵලය තවම ලබා නැත. නමුදු එම මාර්ගඵලයන් ඒකාන්තයෙන් ලබාගත හැකි භාවනා පිළිවෙත වන බැවින් අස්වැසිල්ලක් ඇති තැනට පත් නැත්තා යයි කිව හැක. වෙනත් ආකාරයට දක්වතොත් නාම රූප පරිච්ඡේද ඥානය මගින්ම නාම රූපයන් තත්වාකාරයෙන් දැනගෙන ශාසනයෙහි ධර්මය හා සම්බන්ධ පාමුජ්ජ හෙවත් තරුණ ප්‍රීතියට පත්වේ යයි එම නිසා අස්වැසිල්ලකට සහනයකට පත් වූ පුද්ගලයා යයි කියනු ලැබෙයි. පච්චය පරිග්ගහ ඥානය මගින් හේතුන් නිසා පහළ වූ නාම රූපයන් පමණක් ඇත්තේ යැයි දැනගත් බැවින් මමෙක් ඇත්තේ ද යයිද සත්වේක් වනාහි මැවුංකාර දෙවියන් විසින් මවන ලද්දේ යයිද අහේතුකව ඉබේම පහළ වේ යයිද යනාදී ලෙසට වැරදි ලෙසට ගන්නා සිතා ගැනීම වැරදි විශ්වාස පහළ විය නොහැක්කේය. එම දිට්ඨීන් විශේෂෙහි ඇදහීම ශ්‍රද්ධාව පහළ විය නොහැක්කේය. ශාසනයෙහි නොසලන වෙනස් නොවන සුළු සිරසාර වූ මෙම ශ්‍රද්ධාවෙන් සමන්විත බැවින් අස්වැසිල්ලකට පත්විය යැයි කිව යුත්තේය. නියත ගතික වන අයුරු චූල සෝතාපන්න නම් වන ආකාරයේ පහත දැක්වෙන මහා ටීකා දැක්වීම මගින් දත හැක්කේය. පද ගැලපීම. කාංකා විතරණ විසුද්ධියෙන් නොපිරිනුණු විපස්සනා යෝගී තෙම පිරිසුදු ලෝකී සීල සමාධි ප්‍රඥා අතින් සමන්වාගත බැගින් බැවින් ඉහළ විශේෂ ඥාන විශේෂ ධර්මයන්ට පත් නොවුනේ වී නමුත් සුගතිගාමී වී මේ නිසා ගතිය නියත තැනැත්තායයි කියනු ලැබෙයි. එලෙස ගතිය නියත බැවින්ම නියත ගතික ආකාරයට ටිකක් සමාන වන්නේ චූලසෝතාපන්න නම් වෙයි. මෙම ටීකා දැක්වීමෙහි අපරිහීන කාංකා විතරණ විසුද්ධිකෝ යන පදයෙන් මෙවැනි අදහසක් දක්වයි. දිට්ඨිසා විචිකිච්ඡා ස්ථීර ලෙස දුරුකොට නිදහස් වීම සිදු වූ මෙම කාංකා විතරණ විසුද්ධියෙන් නොපිරුණු දුර්වල නොවුණු පුද්ගලයා පමණක් නියත ගතිකයයි කෙලින්ම කියයි. තවදුරටත් මෙම විසුද්ධිය ලෝකෝත්තර නොවේ ලෞකිකම වෙයි. එම නිසා පිරිහීමට දුර්වල වීමට ඉඩ තිබේ. නොදැනුවත්වම ඉබේම වැරදි ක්‍රමයට මානසිකාර්යය පැවැත්වීම නිසා වේවා මිත්‍යා ධර්ම අසන්නට ලැබීමෙන් වේවා සැක විචිකිච්ඡාද පහළවන්නේය. වැරදි චින්තන වැරදි ඇදහීම් දිට්ඨිද පහළවන්නේය. එම දිට්ඨි විචිකිච්ඡාවෝ ඝන බහුල ලෙස මතුවූ අවස්ථාවෙහි මෙම විසුද්ධිය පිරිහෙයි දුර්වල වෙයි. එම අවස්ථාවෙහි නියත ගතිකයයි නොකිය යුතු බවද ව්‍යතිරේක ප්‍රතිපක්ෂ දැක්වීම ක්‍රමයට දක්වයි. සීල සමාධි ප්‍රඥා සම්පදාහි සමන්නාගතෝ යන පදයේද මෙලෙසට විවරණය කරයි. භාවනා කරන අවස්ථාවෙහි පිරිසුදු සීල සමාධි ප්‍රඥා යන මේ තුනෙන් සමන්වාගත බැවින් නියත ගතිකයයි ඍජුවම දක්වයි. එසේම විපස්සනා කටයුත්තෙහි වෙන් වී සීල සමාධි ප්‍රඥාවෙන් පිරිහී ගිය අවස්ථාවන් වනාහි නියත ගතික නොවේ යයිද
ප්‍රතිපක්ෂය දැක්වීමේ ක්‍රමය අනුව දක්වයි. එම නිසා මෙම විසුද්ධියෙන් සමන්වාගත තැනැත්තා භාවනා කරන කාලය තුළ වේවා විපස්සනා වශයෙන් මෙම භාවනා නොකරන කාලය තුළ වේවා දිට්ඨි විචිකිච්ඡාවලින් තොරවම වෙන් වූ අඩුතරමින් සීලය අතින් පිරිසිදුවම සිටිය යුතු වෙයි. එසේ ගත කරන්නේ නම් පමණක් නියත ගතිගයයි පිළිගැනීම බාර ගැනීම ගැලපෙයි. මම චූලසෝතාපන්න වීම නියත ගතික වීමි යයි එම ඥානය ලැබුණු පමණින් සතුටු වී සම්තෘප්ත වී විපස්සනාවෙන් බැහැර වී ශීල ශික්ෂාවෙන් පිරිසුදු නොපවත්වා සැහැල්ලු නොසලකිලිමත් ලෙස කාලය ගත කිරීම වනාහි නොගැලපෙන්නේමය. නියත ගතිකයාගේ භව විභාගය චූලසෝතාපන්නයාගේ ගතිය භවයක් පාසා ස්ථාවරව රක්ෂිත වන්නේද නැතිනම් මීළඟ භවය පමණක් සහතික වන්නේද යන මේ ප්‍රශ්නය නගන්නේ නම් මීළඟ භවය පමණක් ඒකාන්තයෙන් ස්ථීරයයි සහතික කළ හැක. මීළඟ දෙවනි තුන්වැනි භවයන් වනාහි ඒකාන්තයෙන් ස්ථීරයයි සහතිකයක් නොමැත. හේතුව වනාහි මෙය යට දක්වන ලද ටීකාවෙහි කංකා විතරණ විසුද්ධි නොපිරිහි ගත කරන තාක් ගතිය නියතයයිද ලෞකික සීල සමාධි ප්‍රඥාවන් අතින් සමන්වාගත් බැවින් ගතිය නියතයයිද දක්වන ලද කතාවට අනුව මෙම භවයේ හිදු සීල සමාධි හා කාංකා විතර ඥානය අතින් පිරිහි ගිලිහි යා හැකි බවද එවැනි අවස්ථාවක මීළඟ භවයේද නියත වීමට හේතු නොමැත්තේයයිද ප්‍රකටවම දක්වයි. මීළඟ භවය ආදීෙහි එම සීල සමාධි ප්‍රඥාවන් අතින් පිරිහි ඉදිරි භවයන්හි නියත ගතික වීමට හේතුව නැතිවීම සම්බන්ධයෙන් විශේෂයෙන් කිය යුත්තක් නොමැත්තේය. මෙපමණකින්ම නොවේ සලකා බැලිය යුතු තවත් කරුණුද ඇත. අපමහ බෝසතාණන් වහන්සේ සාරසංඛ්‍ය කල්ප ලක්ෂයකට වඩා ඉහතදී බුද්ධත්වයට පත් වූ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගේ පටන් බුදුවරුන් නව නමක් වහන්සේලා සමීපෙහි නව භවයක්ම අතහැර නෑර පැවිදි වූසේක යයි බුද්ධ වංශ පාලියේ සඳහන්ය. බුදුවරයන් වහන්සේ නමක් ළඟ පැවිදි වූ සෑම බෝසත් උතුමන් වහන්සේ නමක් සෑම ගත පච්චාගත වත පුරා විපස්සනා වඩා අනුලෝම ඥානය තෙක් සැපත් වී යයි මජ්ඣිම නිකායම ඝටිකාර සූත්‍ර අටකතා ආදීහි දැක්වෙයි. සුමන සර්වඥන් වහන්සේ සහ විපස්සී සර්වඥන් වහන්සේලා ජීවමාන සමයන්හි අප මහබෝසතාණන් වහන්සේ නාගරාජයෙකු ඉපිද විවරණ ලැබූසේක. පදුම සර්වඥන් වහන්සේ කාලයේ සිංහරාජයෙකු විවරණය ලැබී යයි බුද්ධ වංශ පාලියෙහි එයි. මෙම කල්පයේ ඉපදුණු ජාති සඳහන් ජාතක වස්තු අතර මහබෝසතාණන් වහන්සේ තිරිසන් භවයන්ට පතු අවස්ථා දැකගත හැක්කේය. තේමිය ජාතිකෙහිලා නරකයේ උපන් බවද දැක්වෙයි. එම නිසා මේ පාලි අට්ඨකථා දැක්වීම් පිටුකොට බැලුවහොත් කංකා විතරණ විසුද්ධියටත් වඩා උතුම් වූ සංඛාර උපේක්ඛා ඥානයේ තෙක් වරක ළඟා වූ මහබෝසතාණන් වහන්සේ පවා නිත්‍ය ලෙස සුගතිගාමී නොවුන බව නරකයෙහි ඉපදීමෙන් අත් නොමිදුණු බව ප්‍රකටව දැකගත හැක්කේය. මහබෝසතාණන් වහන්සේ මෙන් සද්ධා වීරිය ආදිය නොදියුණු සංඛාර උපේක්ඛාවට වඩා බොහෝසේ පහත් වූ කංකා විතරණ ඥාන මට්ටම් පමණක් සාක්ෂාත් කරගත් සාමාන්‍ය කෙනෙකුට ස්ථාවර ලෙස දිගින් දිගට නියතිගති බවක් කෙසේ ලැබිය හැකද? එම නිසා ස්ථීර ලෙස අපායන් අත්මිද නියතිගතික වීමට කැමති කෙනෙක් වනාහි සෝවාන් මග නැනින් සක්කාය දිට්ඨිය ඉතිරි නොකොට දුරු කිරීමට බලවත් වූ චිත්ත ශක්තියෙන් නොපසුබස්නා වීරියකින් දිගට උත්සාහ කළ යුතු වෙයි. කාංකා විතරණ විසුද්ධිය පමණකින් නිසක වූ දුකින් තොර ජීවිතයක් වනාහි නොලැබිය හැකි වන්නේමය. උතුම් වූ සංයුක්ත නිකාය පාලි අවවාදය සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝව මත්තිකේ සක්කාය දිට්ටි පහනාය සතෝ බික්කු පරිප්පජේ සංයුක්ත නිකාය 1:24 පිටුව. පද ගැලපීම
අඩ අඩටියකින් පපුවට ඇනීමෙන් සිදුරු වේදනා සිදුරුව වේදනා විඳින්නෙක් එම අඩටිය වහවහා උදුරා දැමීමට තරම්වත් ඉක්මන් නොවි වහවහා භාවනා කරන්නේ යම්සේද හිස බුරුබුරා නගින ගින්නක් දැවෙන එයින් පෙළෙන තැනැත්තෙක් එම ගින්න වහවහා නිවා දැමීමට තරමවත් පමා නොවි වහවහා ඉක්මනින් භාවනා කරන්නාසේද සංසාර බය දුරු කිරීමේ කටයුතු විශේෂෙහි ගැඹුරින් සලකා බලන ඒ පිළිබඳ පිළිකුල් සහිත බියක් ඇති තැනැත්තා ප්‍රකටව ඇති නාම රූප ස්කන්ධ සන්තතිය මත ආත්මයක් කෙනෙක් මමෙක් යන ලෙසට වර්ධවා වටහා ගන්නා සක්කාය දිට්ඨිය ආර්ය මාර්ග ඥානාලෝකයෙන් ඉතිරියක් නොතබා දුරු කිරීමට සතිමත්ව සිහිය පිහිටවීම නම් වූ සතියෙන් සමන්විත කෙනෙක් වී වෙහෙස නොබලා නතර නොවී විමුක්තිය පිණිස නික්මිය යුතු වෙයි. හිසගිනි ගත්තේ නමුත් පපුවට උලක් ඇනුනේ නමුත් එය දුරු කිරීමට පමා වුවත් එය දුරු කරලීම නොසලකා හැර දැමුවත් කිසිවිටකත් පසුබැස්මක් විශ්‍රාම ගැනීමක් නොමැතිව වහවහා ඉක්මනින් මෙනෙහිකොට භාවනා කිරීම වනාහි කළ යුත්තේමය. පච්චේ පරිග්ගහ ඥානය සහ කංකා විතරණ විසුද්ධිය නිමි.